আয় বললাম, আয় সাউন্ডে গেছে না অনেক। හරි බල අදළමයි මම ක්ලාස් එක දාන්න ඇත්තම ටාගට් කරේ මේ ඔයාට පොඩ්ඩක් WAT පේපර් එක ඇනලයිස් කරලා දෙන්න. මොකද හේතු ඔයා දැක්ක මම ඊයේ කරපු ඒවත් එක්ක සමහර අවුරුදු වලම එකම ප්‍රශ්න එකම 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 පුංචි වෙනසක්වත් නැහැ. හරිද මේ WAT පේපර් එකෙන් 70%ක් විතර 70%කට වඩා 80%ක් විතර ඇනලයිස් කරන්න පුළුවන් මුලින්. ඒ කියන්නේ මේ ප්‍රශ්න තමයි එන්නේ. මම දැන් මේ අද කියන ඒවා සමහර වෙලාවට මේ සතියේ පේපරේ එහෙම පිටින්ම දිනනවා. එතරම් ඇනලයිස් කරන්න පුළුවන්. ඒක මේ මම පේපරේ කලින් දැකලා නෙවෙයි. ඒගොල්ලන් පේපරේ හදන රටාවත් එක්ක තමයි ඒක ඩිසයිඩ් වෙන්නේ. අපි හැමදාම ජාතිගිනුම් ප්‍රශ්න තිබ්බොත් ඒ විදිහම වියදම් ප්‍රවේශය තිබ්බොත් අර ටික දාලා ප්‍රශ්න තුනක් දාලා 3යි 4යි 3යි කියලා ප්‍රශ්න තුනක් දාලා දේශීයක වියදම ජාතිකයක හොයන්න දෙනවා. ඒ වගේ ඇනලයිස් කරන්න පුළුවන්. සමතුලිත මිලේ ප්‍රමාණය හොයන්න දෙනවා. සමහර වෙලාවට පාරිභෝගික අතිරික්තය හොයන්න දෙනවා. අන්න එහෙම ඇනලයිස් කරගන්නයි හදන්නේ. හරි. ඒක නිසා කොලයක් අරගෙන පොතක් අරගෙන මම මේ කියන ඒවා අවශ්‍ය දේවල් තිබ්බොත් අනිවාර්යෙන් ලියා ගන්න. රෝක විභාගෙට යන්න කලින් පොඩ්ඩක් බලන්න. දවසක් දෙකක් අරගෙන. හරි. ඊට අමතරව මම ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊයේ වීඩියෝ එක අප්ලෝඩ් කරන පුතේ ඊයේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න බැරි වුණේ මේ හිටපු අය දන්නවා ඇති මැදින් තුන් පාරක් කරන් ගියා. තුන් පාරක් කරන් ගිය නිසා ෆයිල් තුනක්. ඒක නිසා පොඩ්ඩක් බැරි වුණේ. ෆයිල් ටික කන්වර්ට් වෙන්න වෙලාවක් ගියා. මේ ෆයිල් තුනක් අප්ලෝඩ් කරන්න ඕනේ මේ අද දාන්න. අනිවාර්යෙන් අද දාන්න. තව ස්ටැට් ක්ලාස් එකකටත් මෙච්චරයිද හිටියේ දැන් මිසික අද උදේ කීයකද හිටිය ස්ටැට් එකට හතලිය කොහොමද අන්නව තියෙන අනිත් සෙට් එක අවුලන්නේ මගේ පයිලට් පේපර් එක මම පස්සේ පෙන්නනවා පයිලට් පේපර් එක කලින් ආපු එක ගිය අවුරුද්දේත් පාස් පේපර් එකක් ආපු නිසා පාස් පේපර්ස් ටික බලමු තාම 2021 ජූලයි තිබ්බේ නෑ ජූලයි එක තමයි මම ලියන්න යන්නේ ඒක නිසායි ෆස්ට් ලෙවල් එක නැත්තේ ජනවරි පේනවනේ මේ පේපර් එක මෙහෙම තමයි ඔයාලට සාමාන්‍යයෙන් එන්නේ හරිද මෙන්න මේ පළවෙනි ප්‍රශ්න වල ළමයි ඇනලයිස් කරන්න පුළුවන් අහන කන්සෙප්ට් එක දැන් මම ඔයාලට එක එක අවුරුදු වල ගත්තොත් මේ මම ගත්තේ 2021 ජනවරි එක හරි ඊට පස්සේ මම වාට ගන්නවා 2020 ජූලයි මේ තියෙන 2020 ජූලයි ඊට පස්සේ මම ගන්නවා 2020 ජනවරි මේ සිලබස් එක වෙනස් වුණා නම් ඉකෝන් වල එහෙම ලොකු දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ලොකු දෙයක් කියන්නේ තියෙන ප්‍රමාණය සමහර ඒවා අඩු වුණා. ඊට පස්සේ අර ඒගොල්ලන්ගේ ස්ටඩි පැක් එක ටීචින් ගයිඩ් ඒ ලෙවල් ටීචින් ගයිඩ් එකට අනුව නිර්වචනයම හැදුවා. ඒ හැර විෂය කොටස් වල එහෙම ලොකු වෙනසක් සිද්ධ වුණේ නැහැ. මේ ජනවාරි 2019 ජූලයි
2019 जुलाई ने करते 2019 जनवरी कई दिखाए तुनाई हतराई पाह मतलब पेपर्स पाहक तो ना मैं अंतिम एक इतकालिंग एक होम 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 पीले वाले दिए मैं तो मैं अंतिम टा आपु पेपर है बस इसी के जनवरी हरे मैं बोला ना मैं वो यार तो मैं डबल लेटी पेपर एक है मूल हरी वागे नहाने में ने मेरे वाल गया මේ දේවල් වල දැනුම තියෙනවා නම් ඔයාට මුල් ප්‍රශ්න ටිකට අනිවාර්යෙන් කරගන්න පුළුවන් මෙන්න මේ දේවල්. අපි මුලින්ම ඉගෙන ගන්නවා ළමයි හිඟකම ගැන. හරිද? හිඟකම ගැන අහනවා. හිඟකම වෙන්න පුළුවන්, තේරීම වෙන්න පුළුවන්. आवास्तिक निर्वचने निर्वचने मम्मे तीयन पाड़म शोट पेरल भूम पुडाई पाड़म लुकूटी सागर मेतन लीवे भूम पुडाई इंकम तेरी आवास्तिक හරිද ඊට පස්සේ තවහන සංකල්පයක් තමයි හැම අවුරුද්දෙම වගේ කියන්නේ ගොඩක් අවුරුදු වල දැක ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි ගැන ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩ දන්නවනේ මේව දන්නවනේ හිඟකම කියන්නේ මිනිස් අසීමිත මිනිස් උමනා සපුර ගන්න සමාජයේ සතු සම්පත් ප්‍රමාණවත් නොවීම තේරීම කියන්නේ විකල්ප භාවිත සහිත හිඟ සම්පත් තුලින් උමන විකල්පය සපුරා ගන්නේ දයන් තේරීම කිරීම. ආවස්තික පිරිවැය කියන්නේ අර විකල්ප අතුරින් එක් විකල්පයක් තෝරගද්දී ඒ වෙනුවෙන් කැප කරන හොඳම විකල්පේ වටිනාකම. සරල භාෂාවෙන් කිව්වොත් නැත්තම් නිෂ්පාදනයේදී හෝ පරිභෝජනයේදී එහි පිරිවැය ඒ වෙනුවෙන් කැප කළ හොඳම විකල්ප ආශ්‍රයෙන් ප්‍රකාශ කිරීම. ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ කියලා කොටස් දෙකක් තියෙනවා. आर्थिक बांड के अन्य आर्थिक संपद बैकल्ला आवास्तिक परिवार दरला भी कर बुबांड बन आर्थिक नवन बांड के लक यानि आर्थिक संपद वै नोकोटर आर्थिक संपद आर्थिक संपद वै करान नेतुव आवास्तिक परिवार दरान नेतुव भी कर बुबांड बन ना तो क्यों आर्थिक नवन बांड के हर दे මේ අමතරව මෙතන මේ බාණ්ඩ කියන කන්සෙප්ට් එකක් පොඩ්ඩක් මතක තියාගන්න බාණ්ඩයක් කියන්නේ මොකක්ද කියන එක ධන උපයෝගීතාවයක් හෙවත් තෘප්තියක් ලබා දෙන ඕනෑම දෙයකට අපි කියනවා බාණ්ඩයක් ලොකු කන්සෙප්ට් ගොඩක් කතා කරා හැබැයි මූලික වශයෙන් හැමදාම අහන්නේ මෙන්න මේ කන්සෙප්ට් වලට අදාළ දේවල් ඊට පස්සේ ළමයි මෙතනින් පස්සේ අපි කතා කරා නිෂ්පාදන සම්පත් කියලා જાතිය ඒ නිෂ්පාදන සම්පත් වල જાති හතරක් තියෙනවානේ भूमिय श्रमेय प्राग्धनेय व्यवसाय गोडाक अवृद्वल भूमियट अदाल आदाय श्रमेट अदाल आदाय प्राग्धनेट अदाल आदाय व्यवसाय अदाल भूमियन बदुकुली श्रमेण वेटु प्राग्धनेन कुली व्यवसाय लाभ බොහෝ වෙලාවට උච්චරයි අහන්න. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වයේ තියෙන සාධක ආදායම් ටික. හරිද එතකොට? මේව දන්නවා? මේවත් දන්නවා? ඔය නිෂ්පාදන සම්පත් පාඩම. ඊට පස්සේ මූලික ආර්ථික ප්‍රශ්න සහ ආර්ථික පද්ධති පාඩමෙන් අහුවොත් අහන්නේ මූලික ආර්ථික ප්‍රශ්න මොනවාද කියලා. හරිද මූලික ආර්ථික ප්‍රශ්න මොනවාද කියලා තුලක් තියෙනවනේ දන්නවනේ වනේ
කුමක් කොපමණ නිපදවන්නේද කෙසේ නිපදවන්නේද කා සඳහා නිපදවන්නේ ඊට පස්සේ තව ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි ලක්ෂණ හනව ආර්ථික පද්ධතිවල ලියන ප්‍රශ්නවල MCQ නෙවෙයි ලියන ප්‍රශ්නවල ආර්ථික පද්ධතිවල ලක්ෂණ හනව ගොඩක් වෙලාවට අහන් වෙළඳපොළ ආර්ථිකය වෙන්න පුළුවා සැලසුම්ගත ආර්ථිකය වෙන්න පුළුවා ගොඩාක් අවුරුදු වල අහලා තියෙනවා ලංකාව මිශ්‍ර ආර්ථිකයක් නිලම ඒ නිසා ලංකාව මිශ්‍ර ආර්ථිකයක් විදියට මිශ්‍ර ආර්ථිකයේ ලක්ෂණ දන්නවනේ මේ දෙක එකතු කරලා වෙළඳපොළ ආර්ථිකයක පෞද්ගලික දේපළ හිමිකාරීත්වය නිල යාන්ත්‍රණය තුළින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම මේ ස්වార్థය මත පදනම් මත කටයුතු කිරීම වෙළඳපොළ තරංකාරී වීම පරිභෝග ස්වාධිපත්‍ය ආණ්ඩුවේ කාර්යභාරයේ සීමිත වීම ඔව සැලසුම්ගත ආර්ථිකයේ සම්පත් හිමිකාරීත්වය රාජ්‍යංශයේ සතු වීම සැලසුම් යාන්ත්‍රණය ඔස්සේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම පොදු යහපත උදෙසා කටයුතු කිරීම රාජ්‍ය ව්‍යවසායිකව නිෂ්පාදන කටයුතු සිදු කිරීම මිශ්‍රකයේ ඔය දෙකේ එකතුව කොටසක් පෞද්ගලික අංශයේ සතුයි සම්පත් තව කොටසක් රාජ්‍ය අංශයේ සම්පත් කොටසක් මේ පෞද්ගලික අංශයේ සම්බන්ධයෙන් මිල යාන්ත්‍රණය ඔස්සේ ප්‍රශ්න විසඳ ගන්නවා අරකේ සැලසුම් යාන්ත්‍රණය ඔස්සේ ස්වార్థය උදෙසා කටයුතු කරනවා පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ නම් පොදු යහපත උදෙසා පෞද්ගලික සම්බන්ධයෙන් පෞද්ගලික ව්‍යවසායකව නිෂ්පාදන කටයුතු කරනවා රාජ්‍ය සම්පත් සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසායකව කටයුතු කරනවා ඒ වගේ ප්‍රශ්න ටිකක් තමයි මුල් හරියෙන්නේ බලන්න මේ පාස් පේපර්ස් වලට උත්තර කියන්න පුළුවන්ද කියලා ටක් ටක් ගාලා උත්තර දෙන්න මේ අන්තිම පේපර් එක පහත් සඳහන් ඒ වතරෙන් ආර්ථික භාණ්ඩයේ ලක්ෂණයක් වන්නේ කුමක්ද අර කලින් එක මට සූක්ෂම සාර කියන්නත් බැරි වුණා ළම හිඟකමත් එක්ක සූක්ෂම සාරවත් අහන්න පුළුවන් හරි ගැළපෙන එකක් තියෙන්නේනේ දෙක නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ආර්ථික විද්‍යාවේ හිඟකම සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය ගැළපෙන එක කෝ වර්ධින්නේ කාටවත් තුන මිනිස් අවශ්‍යතා සහ වමනා සපුරාලීම සඳහා ඇති සම්පත්වල සීමිත බව මේ මං කියපුවා ඒ විදිහටම දිනවනේ යම් තීරණයක් තෝරා ගැනීමේදී යම් තීරණයක් තෝරා ගැනීමේදී කැපකරනු ලබන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම හඳුන්වනු ලබන්නේ मूलिक आर्थिक प्रश्न में खाली पेपर गीत खाली पेपर में मूल हरी की वन प्रश्न के मम्मे किया पहले ने मूलिक आर्थिक प्रश्न पावतीन ने ओक्कोम प्रश्न हटागन ने मुखाक निसाल मूलिक आर्थिक प्रश्न के अलावा तेरीम ने तेरीम हटागन ने तय संपद्य दिशाने संपद सीमित निसा उत्तरे हाथर ඊළඟ එක ව්‍යවසායකත්වයට ඇති ප්‍රතිලාභය ඊට කලින් පේපරේ ප්‍රාග්ධනයේ සඳහා තියෙන ප්‍රතිලාභය ප්‍රාග්ධනයේ බදුගුලි ටොක්කක් ඕනේ පොලි 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 හතර ළම මේ දෙවෙනි එක බලන්න මේ මේ අමතර දේවල් ලියා ගන්න හරි දෙවෙනි එක දෙවනි එකේ ළමයි
පහත සඳහන් ඒවා අතරින් වෙළඳපොළ ආර්ථිකයකට රජය මැදිහත් වීම සඳහා දුඩු දෙන වඩාත්ම නිවැරදි හේතුව තෝරා ළමයි මේ මේ මම මේ කියන දේ අහගන්න දැන් වෙළඳපොළ ආර්ථිකයකට ඇත්තම රජයක් නැහැ වෙළඳපොළ ආර්ථිකයක සම්පූර්ණයෙන් ඉන්නේ පෞද්ගලික අංශය පෞද්ගලික අංශය තමයි හැමදේම කරන්නේ හරිද හැමදේම කරන්නේ පෞද්ගලික අංශය පෞද්ගලික අංශය තමයි හැමදේම කරන්නේ හැබැයි අපි ලෝකයේ දකිනවා ඇමරිකාව ගත්තත් ඊට පස්සේ US මේ UK ගත්තත් කැනඩාව ගත්තත් ඒ වෙළඳපොළ ආර්ථික කියලා කියනේ වගේ රජය මැදිහත් වෙලා ඉන්නවා ඒකට හේතුවක් තමයි ඔයාලට මතකයිද වෙළඳපොළ ආර්ථිකේ වාසි වගේම අවාසිත් තිබ්බා වෙළඳපොළ ආර්ථිකේ පොදු බාණ්ඩ සැපෙන්නේ නැහැ සුබ සාධන බාණ්ඩ ප්‍රමාණවත්ව සැපෙන්නේ නැහැ ආදායම් බෙදියාම අසාධාරණයි ඔය ඔය වගේ ළමයි වෙළඳපොළත තියෙනවා දුර්වලතාවය වෙළඳපොළ ආර්ථිකයක තියෙනවා දුර්වලතාවය ඔය දුර්වලතාවයන් ඔහොම තිබ්බොත් වෙළඳපොළ ආර්ථිකේ කවදාවත් නම් ඔය විදිහට තියෙන්නේ නැහැ. ඒකයි ලෝකේ වෙළඳපොළ ආර්ථික වලට රජය මැදිහත් වෙයි. වෙළඳපොළ ආර්ථික වලට රජය මැදිහත් වෙනවා මැදිහත් වෙන්නේ ළමයි වෙළඳපොළ වල තියෙන දුර්වලතාවයන් මග හරවන්නේ. එතකොට වෙළඳපොළ කඩාවැටීම් වෙන්නේ නැහැ. ඒ දේ පවත්වාගෙන යන්න තමයි රජය මැදිහත් වෙන්නේ. එහෙනම් කොයි හරි ලියාගන්න වෙළඳපොළ ආර්ථිකයට රජයේ මැදිහත් වීමට හේතු වෙන්නේ වෙළඳපොළ ආර්ථිකයේ තියෙන අවාසි වෙළඳපොළ ආර්ථිකයේ තියෙන අවාසි පැත්තට කියන්න පුළුවන් දුර්වලතා තව කියන්න පුළුවන් වෙළඳපොළ බිඳවැටීම් කියලා. ඒවා නිසා තමයි රජයේ මැදිහත් වෙන්නේ ඒවන් ඉවරදි කරන්න උත්තරේ දෙක කොයි හරි ලියාගන්න. ඊට කලින් පේපරේ භූමියට අදාළ ආදායම මොකක්ද? බදු කුලියනේ. ඊට පස්සේ ඉල්ලුම සැපයෝ. මේ ඊට කලින් හිඟ කමෙන් අහලා තියෙනවා. ඊට කලින් අවුරුද්දේ. එකට උත්තරේ හිඟකම යන්න නිවැරදිව විස්තර කරන්න හතර හිඟකමයි තේරීමයි කියන්නේ පුතේ දෙකක් නිර්වචන දෙකක් මිනිස් අසීමිත මිනිස් සුවමනා සපුරා ගැනීම සඳහා සමාජයේ සතු සම්පත් ප්‍රමාණවත් නොවීම හිඟකම කියනවා විකල්ප භාවිත සහිත හිඟ සම්පත් තුලින් කුමන විකල්පය සපුරා ගන්නේද යන්න තීරණය කිරීම තේරීම සම්පූර්ණයෙන් දෙකක් දැන් මම මෙතන ඒ කන්සෙප්ට් මේ අතන නිර්වචන කියලා දෙන්න නෙවෙයි අද ක්ලාස් එක දැන් මෙතනදී ඒව බැයි නම් ඉතින් ඔයා මෙච්චර කල් කරලා තියෙන්නේ උඩ බලන් ඉඳලා ඒ ලෙවල් ක්ලාස් එකෙත් උඩ බලන් ඉඳලා ඩබල් ඒටි ක්ලාස් එකෙත් උඩ බලන් ඉඳලා මුකුත් කරලා නැහැ. ඒකේ ප්‍රතිඵලය ඉතින් ඔයාට අනිවාර්යෙන් අත් වෙනවමයි. ඒක මට වෙනස් කරන්න බෑ. වපුරන තරමට තමයි අස්සන්න හම්බෙන්නේ ඒක ඩබල් ඒටි උනත් ඒ ලෙවල් උනත් පොදුයි. හරි. එතකොට මුල් කොටස් වලින් ළමයි ඔහොම එන්නේ පළවෙනි පාඩම. හරිද? දැන් හැම එකේම දැක්කා. එතකොට අර මම ලියලා තියෙන ටික එන් තමයි කැරක් 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 කියන්නේ හරිද ඇස්සේ සමහර ප්‍රශ්න තියෙනවා ළමයි ඔයාලට හිතනවානේ මේ ප්‍රශ්න දැක්කම බෑ කියලා හරිද පහල සඳහන් ඒවා අතුරෙන් නිවැරදි ප්‍රකාශයේ උපයෝගීතාවය අහුවාම ඔයාලට එක් පාඩේ හිතනවා බෑ කියලා හැබැයි ඔයාලට මේක පුළුවන් මේකේ අහන්නේ නිවැරදි ප්‍රකාශය
ඔයා මේ හතර කියවලා බලන්න ඔයාට හරි උත්තරයක් හම්බ වෙයි. ඔයා දන්න ආර්ථික විද්‍යාව දැනුමේ නිවැරදි උත්තරයක් ඔයාට හම්බ වෙයි. Very good. සංකීර්ණයි සහ ඒ ටික ඇත්තටම double AD exam එකෙත් බොහෝම කලාතුරකින් තමයි ආන්නේ ඇහුවත් මේ ඔයාට අනිත් දැනුමෙන් ඒකට උත්තරේ දෙන්න පුළුවන් අනිත් එක ළමයි මේක මේ double AD එකේ දාලා තිබ්බට මේක campus level එකේ ඉගෙන ගන්න concept එකක් හරිද සමහර වෙලාවට දැන් සමහර අවුරුදු වල කියලා දුන්නාට ළමයට තේරෙන්නේ නැහැ මේ මොකක්ද වෙන්නේ කියන එක මොකද හේතුව මේක අර A level වලත් නෙවෙයි campus එකෙත් අර කෝණ සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගනිද්දී තමයි මේක අහුවෙන්නේ. ඒක නිසායි මමත් මේක කරේ නැත්තේ. හැබැයි මේකෙන් ඕන ප්‍රශ්නයක් අහුවොත් ඒ ප්‍රශ්න ඔයාගේ දැනුම හැටියට කියන්න පුළුවන්. මේකට උත්තරයක් තියෙනවද නැද්ද? කිසියම් පුද්ගලයෙකු දෙන ලද කාල සීමාවක් තුළ අතිරේක භාණ්ඩයකට පරිභෝජනය කිරීමෙන් ලැබෙන අතිරේක සුත්තිය ආන්තික උපයෝගීතාවයයි. භාණ්ඩයකට පරිභෝජනය කිරීම නිසා දැනෙන අමතර තෘප්තිය මුළු තෘප්තියට එකතු වන ප්‍රමාණය ආන්තික උපයෝගීතාවය උත්තරේ 4 හරි හරි ඊට පස්සේ ළමයි මේ මිල ඉල්ලුම් නම්මෙතා මිල ඉල්ලුම් තීරක නම්මෙතා තීරක අන්න ඒ වගේ දේවල් වලින් ප්‍රශ්න අහනවා මේ ඊළඟ කොටස පොඩ්ඩක් ඇනලයිස් කරොත් මේ මේක නම් හැකියා මායිම් වක්‍ර වලින් උත් එකක් අහලා තියෙනවා මේ රජයේ විසින් දන්න ප්‍රාක්තන වියදමකට උදාහරණයක් अनागत निष्पादन इन्वेस्टमेंट ඔන්නෝම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තමයි රජී වියදම ඇතුලේ තියෙන්නේ. අර එදිනෙදා දේවල් සඳහා වියදම් කරන දේවල් තමයි වර්තන වියදම් කියන්නේ. අනාගතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ඉන්වෙස්ට්මන්ට් ප්‍රාක්තන භාණ්ඩ බිහි කිරීම තමයි ප්‍රාක්තන වියදම් කියන්නේ. ඒ හරහා ගන්න පිට. මේ වර්තන වියදම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා බලන්න. එදිනෙදා රජයට අවශ්‍ය වන භාණ්ඩ හා සේවා මිලදී ගන්න ධර්ම වියදම් धर्म संक्राम ප්‍රාක්තන වියදම කියන්නේ අර ආයෝජන වියදම් ඒක ළමයි කොටස් දෙකයි තියෙන එකක් මූර්තවත්කම් අත්පත් කරගෙන
ඒ කියන්නේ ওই ප්‍රාග්ධනවත්කම් ගොඩනගන්න පාරවල් හදන්න හර දැන් මේ දවස්වල හයි ලෙවල් එකේ මේ හෝමගම් පහු වෙලා ඒ හරිය හදනවා. එතකොට ඒව ප්‍රාග්ධනවත්කම් ප්‍රාග්ධන සම්පත්. ඒව ඉදි කරන්න හදන දේවල් රජයේ ප්‍රාග්ධන වේදනා. දිනේදා දර එකක් නෙවෙයි. ඒව මූර්තවත්කම් අත්පත් කර ගැනීම ඒ සඳහා දරන වේදම් ප්‍රාග්ධන වේදනා. අනිත් එක ළමයි ප්‍රාග්ධන සංක්‍රාම ප්‍රාග්ධන සංක්‍රාම කියන්නේ මොනවද දන්නවද දැන් වර්තන සංක්‍රාම කියන්නේ ළමයි එදිනෙදා ඔය දින දීමනානේ රජේ සමහර ව්‍යාපාර තියනවා ළමයි ලාභ ලබන්නේ නැති සමහර ව්‍යාපාර තියනවා පාඩු ලබන දැන් මේ ව්‍යාපාර වලටත් ගොඩනැගිලි ඉදි කරන්න වෙන උදාහරණයක් සමෘද්ධි අධිකාරිය ගන්නකො සමෘද්ධි අධිකාරිය ඕගලන්ගේ පැත්තේ සමෘද්ධි නියාමකට සමෘද්ධි කාර්යාලයක් හදන්නේ හැබැයි සමෘද්ධි අධිකාරියට ළමයි ආදායම් වෙනවද කොහෙවත් ලාභ ලබනවද සමෘද්ධි අධිකාරිය නෑ එතකොට කක් කරන්නේ අර මධ්‍යම රජයේ විසින් සමෘද්ධි අධිකාරියට යම් මුදලක් දෙනවා මේකෙන් ওই වියදම දරන හැබැයි ඒ වියදම මේ වර්තන වියදම් ඇතුළට දාන්න බෑ ඒක ළමයි අර ප්‍රාග්ධන ස්වරූපේ ගොඩ නැගිල්ලක් ඉදි කරන්න වෙන සල්ලි දුන්නේ ඒවා ප්‍රාග්ධන ස්වරූපයට දානවා අන්න ඒවට තමයි ප්‍රාග්ධන සංකල්ප නිකන් දෙන්නේ රජය ආපහු ගන්න නෙමෙයි සමෘද්ධි අධිකාරියට නිකන් දෙන්නේ හැබැයි ඒ සමෘද්ධි අධිකාරියට දෙන්නේ ප්‍රාග්ධන ස්වරූපයේ වියදමක් කරා ඒවට අපි කියනවා ප්‍රාග්ධන සංක්‍රමක ඉතින් හරි ලේසි ප්‍රශ්නයක් ඔයගෙන් අහලා තියෙනවා ඔයගෙන් අහලා තියෙන්නේ මේ රාජ්‍ය වියදමෙන් ප්‍රාග්ධන වියදමට අදාළ සංරචකයක් කොතන තියනවලු කියන්න කියලායි කියන්නේ කියන්නක බලන්න ප්‍රාග්ධන වියදමකට අදාළ උදාහරණයක් තියනවලු කියන්නද පොලී ගෙවීම් ගන්නවද ප්‍රාග්ධන වියදමක් විදියට නෑ අර පුනරාවර්තන නැවත නැවත ඇති වෙන සංක්‍රාම පුනරාවර්තන කියන්නේ නැවත නෑ සහනාධාර දෙන එක මං කිව්වේ සම්මුර්ධි ආධාර ඒ වගේ දේවල් ගන්න පුළුවන් අර මූර්තවත්කම් ඉලදී ගන්නවා නම් දිගු කාලීන පැවැත්මක් තියෙන ඒවා ප්‍රාග්ධන වියදමක් විදියට ගන්න උත්තරේ තුන හරි මේවනම් දන්නවනේ උපකල්පනය වන්නේ මොකක්ද තාක්ෂණික ස්ථාවර වේ භාණ්ඩ දෙකක් පමණක් නිෂ්පාදනය කරයි උත්තරේ දෙක ස්ථාවර නොවේ කියලා නෙවෙයි තුන සම්පත් ස්ථාවර වේ පූර්ණ වශයෙන් උපයෝජන නොකරේ නෙවෙයි කෙරේ හරි එන්න ඕනනම් අපි පළවෙනි කොටස් දෙකට අදාළ ටික ඉවරයි මේකෙත් බලමු ආයේ තිල්ලුම සැපයුමට අදාළ ඒවාද ඒකේ තිල්ලුම සැපයුමට අදාළ ඒකේ තිල්ලුම සැපයුමට අදාළ හරි අපි කෙරවලක ඉඳන් එමු පාසඳා නේවාතුරේ මිල ඉල්ලුම් නම් මෙතාවේ තීරණය කරන සාධකයක් වන්නේ කුමක්ද අර ඔයාට මම ඉල්ලුම කතා කරලා සැපයුම කතා කරලා ඉල්ලුම් නම් මෙතාවේ අන්තිමට ඉගන්නවා ළමයි භාණ්ඩයක මිල නම් වෙන්න මෙන්න මේ දේවල් බලපානවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝපභෝගී භාණ්ඩයක්ද උව බලපාන අත්‍යවශ්‍ය භාණ්ඩයක් නම් අනම්මයි අර මං හාල් කතාව කියලා දෙන්නේ වාට සුඛෝපභෝගී භාණ්ඩයක් නම් නම්මයි මං කියන්නේ වාහනයක් නම් මම උනත් ළමයි මිල අඩු වුණොත් දෙක තුන හරි ගන්නවා කියලා නම්මයි ආදේශක ගණන බලපාන උව ආදේශක භාණ්ඩ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මට choices තියෙනවා නම්මයි අඩු වෙන්න අනම්මයි ආදායම් මත වියදම් කරන ප්‍රතිශතය උව බලපානවා වැඩි ප්‍රතිශතයක් යොදනවා නම් මගේ ක්‍රය ශක්තියට දැනෙනවා එතකොට මම මගේ ප්‍රතිචාරය වැඩි එහෙම අඩු ප්‍රතිශතයක් නම් මට දැනෙන්නේ නැහැ මිල වැඩි වුණාට එහෙම අවුලක් නැහැ එනල්ලම ඉහත සියල්ලම කියන උත්තරේ පිළිගත හැකි මේකෙන් නම් ඉල්ලුම සැපයුමෙන් නැහැ අර සමහර අවුරුදු වල වෙනස් හොඳේ ප්‍රතිලෝම අනුලෝම සම්බන්ධයක් තියෙන්නේ මොන භාණ්ඩ සම්බන්ධයෙන්ද නෑ නෑ ඍණ 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 නේ ප්‍රතිලෝම ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ
को उत्तर है। හරසිලුම් නම් මෙතාවේ දන නම් මේ බාන්න රින නම් මේ බාන්න කියලා කියලා දීලා තියෙනවානේ හරසිලුම් නම් මෙතාවේ දන කියන්නේ ළමයි අනුලෝම සම්බන්ධයක් තියෙන එක රින කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන එක හරිද එතකොට ඔය ටයර් ටියුබ් සහ බටර් මාගරින් නේ මම උතන්ට කියලා දීලා තියෙන වාට බටර් මාගරින් කියන්නේ ආදේශන බාන නිකන් හිතන්න ඕවා මේ මහලුගු දේවල් නෙමෙයි बटर वाले मिले वैडियुनोत मागरीन गाने का मिनिस्टर मुकद्दे कराने बटर मिले वैडियुनोत मागरीन गाने का मुकद्दे कराने बटर मिले वैडियुनोत मागरीन गाने का वैडियु है ना ऐ दिन बटर फाड़ू ही नहीं लामो ऐ तो कुंडा दाना दरी ना देता ना दाना दरी ना दे दाना ने संबंध है आए हैं नंग बटर मागरीन वगैरह ट्यूब बोले मिले वैडी उन्हों टायर गान ने प्रमाण नहीं मुकद्दे इन देखे एकड़ बावी चिकन ने देखा कि टायर वाले मिले वैडी उन्हों ट्यूब गान ने प्रमाण नहीं मुकद्दे इन ने आडू करना वाले लम्हा ये थे टायर मिले वैडी उन्हों हमें टायर गान ने का आडू इन्होंने को हम ये आडू कर हम लम्हा वैडक ने टायर ने तो ट्यूब गान वैडक ने ट्यूब गान ने का तडू करना एकड़ बावी चिकन ने वह हिमाई रीने संबंध है अनुपूर का उत्तरे की है उत्तर एक ही है देख देखो ये उत्तर वारदीना है देंग थारी कोले कलिया गन आ स हरासिलुम नम मेदावे रिननांग अनुपूर का दाननांग अनु में आदेश ने किया ला पढ़ा नुकर को इन्ना वरंग हरी है दे एक विभाग योड़े दा गन बुलवां ओ का मतलब क्या आगे ने किया नंग एक उत्तर एक हान बुलो ඊළඟ එකෙන් අහනවා ඉල්ලුම් වක්‍රයේ වමට විතැන් වෙන. ඒ කියන්නේ ඉල්ලුම අඩු වෙන. කියන්න බලන්න ඉල්ලුම අඩු වෙන්නේ මොකක් නිසාද? ඉල්ලුම මම උගන්වලා ඇති ඔයාලට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම සහ ඉල්ලුම වෙනස් වීම කියන්නේ concept දෙකක්. ළමයි මේ සමහර ළමයි පොල් ගාලාද කියලා හිතනවා gider ඉඳා. This is Joe. Say hi, Joe. Hi. He's a project manager. A great one, I might add. एक का आंसू आए एक एग्जांपल मम मिले दी मलमाई मिले दी गण सुदान තියනවාද මේ මේව බලලා නැද්ද ළමයි මේ මෙතන මේ රූප සටහනේ මම කියනවා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන සලකා බල්ල බාණ්ඩේ මිල වෙනස් වෙන්නේ ලක්ෂයක් තමයි ඉහළට පහළට යන්නේ එතකොට මිල වෙනස් වුණාම ඉල්ලුම් වක්‍රයේ විතැන් වෙන්න බලපාන්නේ මිල හරන් සාධක කියලා ඔය තියෙන්නේ PN Y K E X N O කියලා දැන් මෙතන මම ප්‍රශ්නය අහුවාම කෝ ප්‍රශ්නේ මෙතන ප්‍රශ්නය වුවාම ඉල්ලුම් වක්‍රයේ වම් පසට විතැන්වීමට හේතුවක් වන්නේ මොකද්ද කියලා තුනලු බාණ්ඩේ මිලලු මිල බලපානවද වක්‍ර විතැන් වෙන්න මිල බලපානවද වක්‍ර විතැන් වෙන්න බලපානව නැද්ද නෑ මිල නෙමෙයි බලපාන්නේ මිල හරන්න සාධක මේ තියෙන්නේ PN Y T X N O කියලා ඒක ක්ලාස් එකෙත් කතා කරලා ළමයි සෙමිනේකෙත් කතා කරා ක්ලාස් එකෙත් කතා කරා එහෙනම් වක්‍ර විතැන් වෙන්න මේ එම බාණ්ඩේ මිල පහත වැටීමවත් එම බාණ්ඩේ මිල වැඩිවීමවත් ගන්න බෑ
වක්‍රවිතන් වෙන්නේ හර අනස අංශාදක වමට විතන් වෙනවා කියන්නේ ඉල්ලුම අඩු වෙනවා ඉල්ලුම අඩු වෙන්නේ ආදායම් වැඩි වුණොත් අඩු වුණොත්ද ඉල්ලුම අඩු වෙන්නේ මේවා මේ ඔහේ උත්තර කියන්න එපා ඔයා තේරු ඔයා දැන් හරි ඩබල් ඒටි නම් පාස් වේවා කොහොමද ඊට පස්සේ විභාගෙල් මේ දැන් ඉගෙන ගන්න කොහොමද හරි මෙතන ඉකෝන් කරන්නේ නැහැ කියලා හිතමුකෝ සමහරව ඉන්නවනේ එහෙම ඉකෝන් අමාරුයි අනේ කවන්නේ ඉතින් ඔයා අනිත් විෂයන් කරන්න කොහොමද දැන් අපේ කාලේ ළමයි මෙහෙම තිබ්බේ නැහැ ඔයාට දැන් උනත් වීඩියෝ එකක් බලලා හරි ආපහු මතක් කරගන්න පුළුවන් අපි ඉගෙන ගන්න කාලේ ඔහොම තිබ්බේ නැහැ ක්ලාස් එකේ ගියා සර් ඉගැන්නුවා හරි පුළුවන් නම් පුළුවන් නැත්නම් ඉතින් බෑ ඉවලේ මතක තියාගත්ත මොකක් හරි ලියාගත්ත නම් ඒක තමයි පාඩම් කරන්න වෙන්නේ ආපහු බැල්ලේ නැහැ ඔන්ලයින් ක්ලාස් තිබ්බේ නැහැ නේ උත්තරේ 4 මේකේ පාසඳාන ඒවා තුනේ ඉල්ලුම තීරණය කරන ලබන සාධකයක් වන්නේ ඉල්ලුම් තීරකයක් වෙන්නේ මොකක්ද කියලා අහනවා ආදේශන භාණ්ඩ වල ඉල්ලුමට බලපානවද නැද්ද බලපානවා පාරිභෝගික ආදායම් බලපානවද නැද්ද බලපානවා කාලගුණික සාධක කියන එක වෙනත් සාධක ඇතුලේ තියෙනවද නැද්ද තියෙනවා එහෙනම් උත්තරේ කීයද උත්තරේ කීයද 4 Very good. හරි එතකොට ඉල්ලුමේ එතනට වෙනක ඉවරයි තව මට මම ඔයාලට ගානක් හදන විදිය කියලා දෙන්න ඊට කලින් මේක කියන්නේ පේනවනේ අර අර කී අනිත් පැත්ත ෂෝට් නෝට් එකක් ගහගත්තා නම් හරස් ඉල්ලුම් නම් මෙතාවේ දන නම් මෙහෙමයි ඍණ නම් මෙහෙමයි ආදායම් ඉල්ලුම් නම් මෙතාවේ දන නම් මෙහෙමයි ඍණ නම් මෙහෙමයි කියලා එච්චරයි ඕන ප්‍රශ්නයක් කරන්න පුළුවන් ආහා දැන් මේක අහනවා දන හරස් ඉල්ලුම් නම් මෙතාවේ දන වෙන්නේ බටර් මාගරින් වගේ ඒවවලද ටයර් ටියුබ් වගේ ඒවවලද උදාහරණේ බටර් මිල වැඩි වුණොත් මාගරින් මිල මොන මාගරින් ඉල්ලුම් මොනවා වෙනවද වැඩි වෙනවා කියලා ඔයා කිව්වනේ මේ එහෙනම් ඒවා ධන වෙන්නේ බටර් මාගරින් වගේ දේවල් වල මේ බටර් මිල වැඩි වුණොත් බටර් ගන්න එක මිනිස්සු අඩු කරනවා එතකොට මාගරින් වගේ දේවල් වලට මිනිස්සු මාරු වෙනවා ආදේශන භාණ්ඩ ආදේශක කිව්වත් හරි හරි එඩික හරි තව මම ඔයාලට කියලා දෙන්න ඕනේ මෙන්න මේ සමතුලිත මිලයි ප්‍රමාණය හොයන විදියත් සහ පාරිභෝගික අතිරික්ත නිෂ්පාදක අතිරික්ත හොයන හරි මේ බලන්න QD සමානයි C ඍණ 2P QD සමානයි C ඍණ 2P QS සමානයි ඍණ 20 ධන 2P මේව තිබ්බ කියලා හිතා මේ වගේ දීලා ඔයාගෙන් අහනවා මෙන්න මේ ඉල්ලුම් සමීකරණය සපයුම් සමීකරණය අනුව සමතුලිත මිලයි ප්‍රමාණයයි වෙන්නේ කීයද කියලා කියන්නේ එතකොට ගන්න මොකද ළමයි QD ට QS සමාන කරනවා QD සමානයි C ඍණ 2P QS සමානයි ඍණ 20 ධන 2P නේද එතකොට සුළු කරන් ගියාම ඍණ 20 එහා පැත්තට ගෙනිච්චාම ධන 20 වෙනවා C යි 20යි එක පැත්තක 120යි ඍණ 2P මේ පැත්තට ගෙනාවම ධන 2P වෙනවා එක පැත්තක 4P 4P සමානයි 120යි දෙපැත්තම හතරෙන් බෙදුවාම p වල අගයනවා රුපියල් 30 සමතුලිත මිල රුපියල් 30යි ප්‍රමාණය හොයන්න මේ මිල QD ට හරි QS ට හරි ආදේශ කරන්න ඕන දෙකෙන් ඕන එකකට ආදේශ කරොත් එකම උත්තරේ C ඍණ 2P C ඍණ 2 වැඩි කිරීම 30 කියන්නේ 60යි C එකෙන් 60ක් ගියාම 40යි මිල රුපියල් 30යි ඒකක 40යි පුළුවන් ද හදාගන්න මේ වගේ ගානක් දුන්නොත් කෝ රිප්ලයි කරන්න සමතුලිත මිලයි ප්‍රමාණය ඇහුවොත් පුළුවන් ද QD ට QS සමාන කරලා මිල හොයන්න ඒ මිල
ආපව සමීකරණයකට ආදේශ කළ ප්‍රමාණය හොයන්න පුළුවන් වෙරි ගුඩ් ඒ විදියට එන්න පුළුවන් නැත්තම් මෙන්න මේ වගේ ළමයි අර අපි පාරිභෝගික අතිරික්ත නිෂ්පාදක අතිරික්ත දන්නවනේ ඒ ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න පුළුවන් දැන් ඔයා දන්නවා මෙතන ළමයි මේ උඩ ත්‍රිකෝණේ නේද පාරිභෝගික අතිරික්තය කියන්නේ මේ මං මේකෙන් ඊතලෙන් පෙන්වන එක නේද මතකයිනේ එහෙම තිබ්බා බැලුවා නේද මේ වීඩියෝ එක පාරිභෝගික අතිරික්ත වීඩියෝ එක බැලුවා නේ උඩ ත්‍රිකෝණේ කියන එක කො රිප්ලයි කරන්න හැමෝම ප්‍රශ්නේ දන්නේ නැති අය කියන්න හරි ඔයාලට මං දැන් මේ දවස් දෙක තුනට හරි ප්ලෑන් එකක් දීලා ගොඩ දාලා දෙන්නම් ඒක කතා කරේ නැත්නම් දන්නේ නැහැ මම ඔයා බැලුවේ නැහැ හරි දන්නේ නැහැ කියලා හරි හරි එහෙනම් උඩ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ළමයි CI 50යි අතර වෙනස 50යි මේ පාදේ CI එතකොට 50 CM වැඩි කරාම 5000ක් වෙනවනේ හැබැයි ත්‍රිකෝණයක්නේ දෙකෙන් බෙදන්න ඕනේ නේ උත්තරේ කීයද එතකොට 2500යි කීවෙනි එකද එතකොට උත්තරේ විදියට එන්නේ හරි දැන් ගිය අවුරුද්දේ ළමයි මේ පාරිභෝගික අතිරික්ත යාලදේ මේ ඩබල් AD වල වෙන සිද්ධිය මේ අවුරුද්දේ අහනවා උග හැබැයි අහන්නේ පාරිභෝගික අතිරික්තය නෙමෙයි නිෂ්පාදක අතිරික්තයයි මේ අවුරුද්දේ අහන්නේ හරිද 90%ක් ෂුවර් මට ඔය වගේ එකක් දාලා නිෂ්පාදක අතිරික්තය ආයි ඩබල් AD කියන්නේ එහෙමයි මෙතන නිෂ්පාදක අතිරික්තය හොයනවා නම් කීයද කියන්නේ 50යි 0.2 අතර වෙනස 50යිනේ නේද 50යි 0.2 අතර වෙනස 50යි ඒක 100 වැඩි කරාම ඒත් එන්නේ නිෂ්පාදක අතිරික්තයක් කීයද එන්නේ 2500යි පුළුවන් නේද හරි තව එයා පිව පොඩ්ඩක් වලේ වැට්ටුව තමාරුවේ දැම්මොත් එන විදිය පොඩ්ඩක් ඒකත් බලමු එතනින් එහා ගිහිල්ලා අපෙන් පොඩ්ඩක් ඇහුවොත් අපිට ප්‍රස්ථාරෙ මෙහෙම දුන්නොත් P Q මෙන්න ඉල්ලුම් වක්‍රය හරි හැබැයි සැපයුම් වක්‍රය ගිහිල්ලා තියෙන මෙහෙම මෙතන 50යි මෙතන 10යි මෙතන 100යි දැන් නිෂ්පාදක අතිරික්තයේ මේ ත්‍රිකෝණේ නේද දැන් නිෂ්පාදක අතිරික්තයේ කීයද දැන් නිෂ්පාදක අතිරික්තය කොහොමද ගන්නෙ මේ පාද ගන්න. එතකොට මේ ත්‍රිකෝණයෙන් නිෂ්පාදක අතිරික්තය කියන්නේ උඩ ත්‍රිකෝණේ පාරිභෝගික අතිරික්තය. යට ත්‍රිකෝණ නිෂ්පාදක අතිරික්තය. එතකොට 50යි 10යි අතර වෙනස කීයද? 40යි එක පාදයක්. මේ පාදේ 10යි sorry 100යි බෙදනවා දෙකෙන්. උත්තරේ කීයද එන්නේ? එතකොට එන්නේ 2000යි. නිෂ්පාදක අතිරික්තය. ඒත් පුළුවන් නේ? එහෙම දුන්නත් පුළුවන් නේ? හරි. ඒකේ නෑ මේකෙත් අපි කතා කරා මේකෙත් අපි කතා කරා මේකෙත් අපි කතා කරා ඒක හරි ඊට පස්සේ මට කියන්නකො ඔයා බැලුවද අර වෙළඳපොළ ව්‍යුහවල ලක්ෂණ තියෙන එක වීඩියෝ එක පූර්ණ තරංගේ ඒකාධිකාරී ඒකාධිකාරී තරංගේ කටිපයාධිකාරී කියලා ලක්ෂණ මං උගන්වනවා ඔව් පූර්ණ තරංගයේ බිත්තර කිව්වා මතකයිද ඒකාධිකාරයේ දුම්රිය වෙළඳපොළ ගන්න පුළුවන් කියලා ඒකාධිකාරී තරංගයට ඔය ගන්න පුළුවන් පාවහන් නලවිසල් ආපන ශාලා ඒ වගේ දේවල් කතිපයාධිකාරයේ ගන්න පුළුවන් ජංගම දුරකථන සංනිවේදන ආයතන මෝටර රථ නිෂ්පාදන ආයතන ඒවා හරිද එතකොට ඒ ඒ ආයතනවල ලක්ෂණ වෙනස් නිෂ්පාදකයන් සංඛ්‍යාව අතින් වෙනස් ප්‍රවේශය සහ පිටවීමේ හැකියාව අතින් වෙනස් හරි නිෂ්පාදයේ ස්වභාවය අතින් වෙනස් ප්‍රවේශය සහ පිටවීම අතින් වෙනස් ඔය වගේ වෙනස්කම් කීපයක් තියෙනවා ආයතන සංඛ්‍යාව අනුව වෙනස් හරිද හරි ඒකෙන් විස්සයි විස්ස පුතේ මම ඒක කියන්නම් දැන් හරිද ප්‍රශ්නත් එක මම කියන්න හරි
දැන් මේ බලන්න ඔයාට ඒක දැනුම නැතත් අවුලක් නැහැ මේක බලාගෙන මම කියලා දෙන්න දැන් මේකේ නම් ළමයි එහෙම අහලා නැහැ හරිද ඒකෙන් අහලා නැහැ ප්‍රශ්නයක් හරි අන්තිම දීපේපරේ ඊට කලින් එකේ අහලා දෙනවා මේ තියෙන්නේ පූර්ණ තරහ මම මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හරි ඔයා දැන් මේක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මම දැන් මේ කියන දේවල් එක පස්සේ ගිහිල්ලා බලන්න දැන් ඔයාට මේ දැනුමෙන් කරන්න පුළුවන් ළමයි පූර්ණ තරගයක් කියන්නේ ඔය බිත්තර වගේ බාන්න අයිති වෙන ඒවා බිත්තර වෙලඳ පොළ කුකුල් මාස් වෙලඳ පොළ එළවලු වෙලඳ පොළ පළතුරු වෙලඳ පොළ ඒවා අයිති වෙන්නේ පූර්ණ තරංකාරී වෙලඳ පොළ හරිද බිත්තර ගන්නකො හැම ආයතනයකම හැම කඩේකම තියෙන බිත්තරේ බිත්තර ප්‍රොඩක්ට් එක සමානයි දසමානයි ඔයාට කවදාවත් අම්මා සල්ලි දෙනවද මේ කඩේ බිත්තරේ කෙනෙක් හොදේ වෙන බිත්තර නම් කොහෙවත් ගේන්න එපා මේ අපි කන්නේ නෑ ඒවා හරිද මේ කඩේ බිත්තර විතරයි කන්නේ මෙන්න බ්‍රෑන්ඩ් එක එහෙමද සමානයිල අපේ ගර්ල් පැත්තෙන් එහෙම නෑ ඔයාගේ දැන් ඔයා කවුරු හරි එහෙම කියනවනම් අම්මට ගිහිල්ලා වෙන බිත්තරයක් ගෙනිහිල්ලා දෙන්න අම්මා අඳුර ගන්නවාද කියලා බලන්න හරිද නෑ එහෙම නෑ සමානයි සමජාතීය භාණ්ඩ එතකොට ඒක ලක්ෂණයක් හරි හිතන්නකෝ ඔයාට දැන් ඒ ලෙවල් වලින් පස්සේ බිත්තර කඩයක් දා ගන්න ඕන වුණොත් ඒක අපහසු දෙයක්ද පහසුයි මට නම් එන ඒසි පිටකොටුවෙන් බිත්තර ටිකක් ගෙනාවා ඔය හරි මේ මඩුව පාරයිනේ හරි මොකක් හරි මේ එකක් ගහගත්තා වික්කා රජයෙන් අවසර අරන් ලක්ෂ ගණන් වියදම් කළා යන්තු සූත්‍ර අරන් එහෙම ඕනේ ඒ කියන්නේ පිවිසුම බාධාකාරීද අබාධයිද අබාධයි හරි බාණ්ඩේ මිල විකුණුම් කරු විසින් පමණක් තීරණය කරයි බාණ්ඩේ මිල විකුණුම් කරු විසින් පමණක් තීරණය කරයි නෑලවයි බාණ්ඩේ මිල අපි දන්නවා කොහොමවත් බාණ්ඩේ මිල තීරණය වෙන්නේ ළමයි විකුණුම් කරු විතරක් නෙවෙයි අපි දන්න විදියට වෙළඳ පොලේ ඉල්ලුමයි සැපයුමයි දෙකම බලපානව නේද මිල තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම කියන දෙකම බලපානවනේ කවදාවත් ඔය කාට්ටියට එකතු වෙලා බිත්තරයක් විකුණන්න පුළුවන් රුපියල් 10000කට බෑ බාණ්ඩේ මිල විකුණුම් කරු විසින් පමණක් තීරණය කරයි විකුණුම් කරු විසින් පමණක් තීරණය කරන කොහොමද ඉල්ලුමත් බලපාන වෙළඳ පොලේ ගණුම් කරුවන් සහ විකුණුම් කරුවෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවලු රේ ගොඩක් අය ඉන්නවලු බිත්තර වෙළඳ පොල ගැන හිතන්න හරිද නැත්තම් මුළු ලංකාවෙම ඉන්නේ බිත්තර වෙළඳ දෙන්නයි 3 දෙනායි 4 දෙනායි 5 දෙනායි 6 දෙනායි 7 දෙනායි නෑ ගොඩාක් ඉන්නවා එහෙනම් ලක්ෂණේ නොවන එක මොකක්ද මේ ගැළපෙන්නේ නැති ලක්ෂණේ මොකක්ද එහෙනම් මේ වැරදි ලක්ෂණේ මොකක්ද 3 කවුරු හරි පාඩම් කරේ නැත්තම් දැන් ඔය මං කියපු ටික ලියා ගන්න පූර්ණ තරංකාරී වෙළඳ පොලෙන් ප්‍රශ්නයක් ආවොත් ජීවිතේට වරදින්නේ නෑ පාඩම් කරේ නැත්තම් ඔය මං කියපු ටික පූර්ණ තරංකාරී සර් මේ විතර තමයි උදාහරණේ හරි ආයතන ගොඩාක් ඉන්නවා හරි මිල තියන්නේ කරන්න බෑ එහෙම ලියා ගන්න සමජාතීයයි ප්‍රවේශීය පිටවීම අබාධයි හරි ඊට පස්සේ අපෙන් අහනවා මේකේ නෑ ඊට පස්සේ අහනවා කතිපය අධිකාරියෙක් ඔන්න කතිපය අධිකාරිය මතක් කරගන්න ජංගම දුරකන ඩයලොග් අපිට එල්ලයි තියෙන්නේ උන්කට වාංජ බැංකු ටිකයි තියෙන්නේ උන්කට සිරස දෙරණ හිරු ඒවයි තියෙන්නේ උන්කට ඒවලමයි පොඩ්ඩක් ප්‍රබල ආයතන හරිද ප්‍රබල ආයතන ඒවා තමයි කතිපය අධිකාරී කියලා කියන්නේ හරි ඔන්න වෙළඳ පොලක ලක්ෂණයක් නොවන්නේ ඉන්නේ ළමයි සීමිත අලවිකරුවලු ලංකාවේ ටීවී චැනල් 1000ක් 2000ක් 3000ක් තියෙනවද ලංකාවේ වාණිජ බැංකු 10000ක් විතර තියෙනවද ලංකාවේ දුරකථන සන්නිවේදන ජාල අඩුව ගානේ මේ 1000ක් 2000ක් නෙවෙයි 100ක් 200ක්වත් තියෙනවද නෑ ඒ කියන්නේ සීමිත අලවිකරුවෝ ඉන්නවා කියන්නේ හරි නේද එකගයි නේ සංස්කෘතිකයි එකගයි ඔව් හරි වෙළඳ පොළ පිවිසීමට බාධා නැහැලු ඔයාට ඒ ලෙවල් වලින් පස්සේ උනත් තෝරන්න දාගන්න පුළුවන්ලු මේ සම්නිවේදන ජාලය නැත්තම් අපි තමයි මොන ටීවී හරි මොනා හරි දානවා ලේසියිද පුළුවන්ලු බාධා නැහැලු ඒ වගේ එකක් කරන්න මාත් එක්ක කියන් කතා කරන් කතා කරන් බාධායිනේ ළමයි කොහොමද එහෙම දාගන්නේ බාධා නොමැති වීම කියන්නේ බොරු
නිෂ්පාදිත භාණ්ඩ සමජාතීය හෝ ප්‍රභේදිත වෙන්න පුළුවන් ළමයි. ළමයි අන්න ඒක ඔයාට මම අර වීඩියෝ එකේ නම් කියලා ඇති. සමජාතීය වෙන්න පුළුවන් ප්‍රභේදිත වෙන්නත් පුළුවන්. ඔය දැන් ගෑස් වගේ දේවල් උත් ළමයි අයිති වෙන්නේ. දැන් ගෑස් දන්නවනේ වා ආයතන ලංකාවේ දෙකයිනේ තියෙන්නේ නේ. දෙකයිනේ තියෙන්නේ. මම දන්න විදියට ලාෆ් ඉන්නවා ලිට්‍රෝ ඉන්නවා නේ. ඔව් හැබැයි ළමයි ප්‍රොඩක්ට් එකේ වෙනසක් තියෙනවද? ලාෆ් ගෑ ලාෆ් නම් දවස් 30ක් පාවිච්චි කරන්න පුළුවන්. අර අර ලිට්‍රෝ අපි එකකට පුරුදු වෙලා ඉන්නවා තමයි. ලිට්‍රෝ නම් දවස් 45ක් පුළුවන්. අරකේ දැල්ල කහ පාටයි. අරකේ දැල්ල නිල් පාටයි. මේ ලිට්‍රෝ එකෙන් එව්වහම මේ මස් කරි එහෙම රහයි. ලාෆ් එකෙන් එව්වහම එච්චර හරි නෑ. එහෙම වෙනසක් තියෙනවද? අපි එකකට පුරුදු වෙලා ඉන්නවා ළමයි. එහෙම දැන් ඔබ අපේ ගෙදරින් අපේ ගෙදර ලිට්‍රෝ ගන්න. ලිට්‍රෝ ගන්න ඇයි කියලා ඉතින් මන් දන්නෙත් නෑ. ඉතින් ලාෆ් ගත්තත් එකයි ලිට්‍රෝ ගත්තත් එකයි වෙනසක් නෑ අර. එදා ඉඳන් ඉතින් ගන්න පුරුදු වෙලා හිටිය නිසා දැන් ඉතින් අරන් ගන්නවා. වෙනසක් නෑ. හරිද? හැබැයි ඩයලොග් එකයි මොබිටෙල් එකයි අතර වෙනසක් තියෙනවද නැද්ද? නේ තියෙනවනේ. ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මේ වෙනසක් තියෙනවා කියලා. අම්මා තාත්තා මුත්තා විතරයි සමහර වෙලාවට මතක් කරන්නේ නැත්. ඒවත් මතක් කරනවා සමහර වෙලාවට නේ. ඔන්ලයින් ක්ලාස් එකකට එහෙම වෙන්න බැරි වුණාම සමහර වෙලාවට මට කියනවා සර් බොඳ වෙලා පේන්නේ සර් බොඳ වෙලා පේන්නේ සර් ගැවුලක් කරන නෑ නේ. ඔයාගේ අවුල දෙකම එකයි යෝ සමහර වෙලාවට. වෙනස් නේ. වෙනස් මේ ඇයිලමයි සිරසයි දිරණයි බැලුවහම වෙනස්ද නැද්ද? දිරණ බැලුවහම ලංකාවේ ඉන්න හිතෙනවා. සිරස බැලුවහම ලංකාවෙන් යන්න හිතෙනවා. සම්පූර්ණයෙන් වෙනස්. එහෙනම් හරිනේ සමජාතිය වෙන්න පුළුවන් ප්‍රභේදිත වෙන්න පුළුවන් දෙකම තියෙනවා. ඒ කියන්නේ සමහර උදාහරණ තියෙනවා සමජාතියයි. සමහර උදාහරණ තියෙනවා ප්‍රභේදිතයි. මිල දැඩියාවක් පැවතින මේක නම් ළමයි ඔයා එච්චර දන්නේ නැහැ. මම අදහසක් කියන්නම්. මිල දැඩියාවක් කියන ළමයි ඔය මිල වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ හැමදෙස්සෙම. ඔය ඔයා දැකලා තියෙනවා ළමයි ඩයලොග් එකයි මොබිටෙල් එකයි. දැන් ඔයාට සමහර වෙලාවට අපි ඒවල මේක ලස්සනට ලොකුට කතා කරමු. දැන්ට ඔයාට හැමදෙස්සෙම හිතෙන්නේ නැද්ද ඩයලොග් එකට බැයිද මිල අඩු කරලා කස්ටමර්ස්ලා වැඩි කරගන්න? හිතලා නැද්ද කවදාවත්? විනාඩියකට රුපියලක් වගේ කැපෙන්න දාලා कस्टमर्स ला वेडी कर गए ये मतलब मैं करान नहीं ऐ इधर ना वाले मैं खातिबी अधिकारी वाले लम्हे लुकु थारग कारी इतने आती है ना वाले डायलॉग के का ये मत करो तो लम्हे अनिता ऐ तने निकांगी नहीं एक अट गेम्स मुना हरी में करना उन्हें हेतु वाला अनित आय तने या रुजुआ में बालपान वाले में अन ඒ වතර අපිට නොපෙනෙන අන්‍යෝන් රැඳියාව කියලා එකක් තියෙනවා. කාටවත් ළමයි එහෙම හිතුන විදියට මිල වෙනස් කර කර එහෙම දඟලන්න බෑ. තමන් විතරයි ඊගල්ද පොලේ ඉන්නේ කියලා. බැරි වෙලාවත් අනිත් අයත් ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම අර එහෙම ඕනාවට එපාවට ගිහිල්ලා එහෙම ගමියොත් සමහර වෙලාවට තමන්ගේ බිස්නස් එකත් නැති වෙන්න පුළුවන්. දැන් හිතන්න මෙහෙම හරි. ඩයලොග් එක තමන්ට හිතුන විදියට කටයුතු කරනවා. හරි. මොබිටෙල් එකෙන් කියනවා හරි. මොබිටෙල් දුරකථනයකින් කිසිම ඩයලොග් දුරකථනයකට දුරකථන මේ කෝල් කරන්න බෑ. ඩයලොග් එකකට බලපානවද නැද්ද ඒක? බලපානව නැද්ද? බලපානව. හරි. ඒක නිසා දැනට මේ අවස්ථාවේ මතක තියාගන්න අපි ඒ ලෙවල් වල උකුවට ලස්සනට කතා කරනවා. මේ පාඩම කතා කරනවා සමහර දාට මාසයක් විතර. උදාහරණ ඕන තරම් ප්‍රැක්ටිකලි විදියට කතා කරනවා. මේ ඔක්කොම අපි ජීවිතවල සමාජයේ තියෙන දේවල්. දැන්ද මතක තියාගන්න මිල එහෙම හැමදෙස්සෙම වෙනස් කරන්නේ නැහැ. ඒකට තමයි මිල දැඩියාවක් කියලා කියන්නේ. හරි? ඒක කතිබ්‍යාධිකාරී වෙළඳපොළක ලක්ෂණ. එහෙනම් අපිට අහුණා නේ ළමයි ගැලපෙන්නේ නැති එක. පව් කරන්නේ නේද අපි ආවේ? එයා අපිට බොරුවක් කිව්වේ නේ. වෙළඳපොළට පිවිසීමට බාධා නැහැ කියලා කිව්වනේ. එහෙම පුළුවන්ද බාධා නැතුව එහෙම ලේසියෙන් එන්න පුළුවන්ද? බෑ බෑ ලොකු ප්‍රාග්ධනයක් ඕනේ නේ. සමහර වෙලාවට අවසර ඕනේ. දැන් ওই ටීවී channel එකක් එහෙම ළමයි සල්ලි දෙක්වත් බෑනේ නේ. අවසර ගන්න එපා රජේ. ඔය දැන් මේ ජංගම දුරකථනයේ එකකුත් එහෙමයි නේ. විදුලි සංදේශන හා නියාමන කමිෂන් සභාවේ අවසර ගන්න ඕනේ.
බලපත්‍රයක් ගන්න ඕන. හරි තේරෙනවනේ? හරි. එතකොට මේ තව එකක් තියෙන පූර්ණ තරංගෙන් ආපහු අහලා තියෙන. බලන්න. ඔයාගෙන් අහනවා පූර්ණ තරංගයේ ලක්ෂණ පූර්ණ තරංගයේ සම්බන්ධයෙන් ලක්ෂණ පහද දක්වන ප්‍රකාශන උපවද දී ඇත. ඒව අතුරෙන් පූර්ණ තරංගයේ ලක්ෂණ සම්බන්ධයෙන් නිවරදි එක මොනවාද කියලා. නිවරදි මොනවාද? ව්‍යාපාරික ආයතන විශාල සංඛ්‍යාවක් තිබේ. හරිද වැරදිද? බිත්තර 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 ගැන හිතන්න. පූර්ණ තරංගකාරී කියන්නේ බිත්තරයකට. හරිද වැරදිද? හරි. ඒ සමජාතීය නිෂ්පාද විකුණනවලු සමානේවලු විකුණන්නේ හරිද වැරදිද? හරි. නෑ නෑ හරි බිත්තරේ ඇයිලව බිත්තර සමානයිනේ. සමජාතීයයි කියන්නේ. හරි හරි හරි. ඔන්න තුන්වෙනි එක දැන් ලියා ගන්න ඕන එක. හරිද? දැන් ලියා ගන්න ඕන එක. ළමයි මේ පූර්ණ තරංකාරී වෙළඳ පොළවල් ළමයි බොහොම වෙළඳ පොළේ ඉන්න ආයතන විශාල සංඛ්‍යාවක් ඉන්නවනේ. දැන් මේ වගේ ළමයි අබාධ ප්‍රවේශයක් සහ පිටවීමකුත් තියෙනවා. එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. මේ අබාධ ප්‍රවේශයක් සහ පිටවීමක් තියෙන වෙළඳ පොළවල් වල මෙහෙම තත්වයක් තියෙනවා. දැන් හිතන්නකෝ ළමයි ආයතනයක් ලාභ ලබමින් හිටියා කියලා. එතකොට අර එළියේ ඉන්න මිනිස්සුන්ට එළියේ ඉන්න අලුත් අයට පේනවා අම්මඩ මේ වෙළඳ පොළේ නම් මේ ආයතන හොඳට ලාභ ලබන. එහෙම ලාභ ලැබුවම ළමයි වෙළඳ අනිත් මිනිස්සුන්ට සංඥාවක් ගිහිල්ලා අලුත් ආයතනත් එන්න බලන. ඔය දැන් හරියට ඉස්සර මතකයිද වාට ඔය ටැක්සි එහෙම ආවම අර කෝල් කරලා ඇප් එකක් ඩිවලොප් කරලා ටැක්සි සර්විස් එකක් ආවම ලාභ ලබන්න පුළුවන් කියලා ඊට පස්සේ වයි වාරණේ ආව මතකයිද වාට අර ටැක්සි ගියයි මේ ටැෆේ ආ ටැක්සි ගියයි අරවා ගියයි පිට්නි ආවත් එක්ක මතකයිද එහෙම අර එහෙම සාමාන්‍ය දෙයක් තියෙනවා ලාභ ලබද්දි ළමයි වෙළඳ පොළක අලුත් ආයතන ඔටෝ එනවා ටග්ගාල අග්ගාල එනවා ලාභ ලබන දොළම අලුත් ආයතන එන්න 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 ඒ ආයතන අතර ලාභ බෙදිලා යනවනේ. එතකොට අර තියෙන ආයතන වල ලාභ මොකද වෙන්නේ? තියෙන ආයතන වල ලාභ මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිද? තියෙන ආයතන වල ලාභ අඩු වෙනවා. එතකොට ලාභ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ලාභත් නැති පාඩුත් නැති තත්වයකට පත් වෙනවා. ඔය ප්‍රාමාණික ලාභ කියන්නේ එහෙමයි. අලාභ ලැබුවත් එහෙමයි ළමන. දැන් වෙළඳ පොළක අලාභ ලබද්දී එන්නත් ලේසියෙන් පුළුවන් යන්නත් ලේසියෙන් පුළුවන් නම් ඉන්න ආයතන යන්න try කර. ඒ අලාභයිනේ. එතකොට අර වෙළඳ පොළේ ඉන්න ආයතන එළියට යන්න 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 වෙළඳ පොළේ ඉන්න ආයතන සංඛ්‍යාව පොඩ පොඩ අඩු වෙනවනේ. අඩු වෙලා ඊළඟේ අලාභ තත්ත්වය මොකද වෙන්නේ? දැන් පිට ආයතන ගියහම එළියට ඒගොල්ලන්ගේ බිස්නස් පොඩ්ඩක් වැඩි වෙනවනේ. එතකොට අලාභය මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට ඔයාලට තේරෙනවද අර කාලයත් එක්ක ඇඩ්ජස්ට් වෙනවා කියලා වෙළඳ පොළ ලාභත් නැති පාඩුත් නැති තත්ත්වෙට ලාභත් නැති පාඩුත් නැති තත්වෙට ඇඩ්ජස්ට් වෙනවා කියලා වෙලඳ පොළ. අන්න ඒකට තමයි ප්‍රාමාණික ලාභ කියන්නේ. එහෙනම් මේකෙත් ළමයි අර ප්‍රවේශය සහ පිටවීම හරි ලේසියිනේ. එහෙනම් අර කාලෙත් යද්දි ලාභ තිබ්බොත් ලාභ නැති වෙනවා, අලාභ තිබ්බොත් පොඩ පොඩ අලාභ නැති වෙලා අලාභ නැති වෙනවා. ඒ කියන්නේ අලාභ ශුන්‍ය වෙනවා. එහෙනම් ඒකට එකඟයිද නැද්ද? එකඟයිද නැද්ද? එකඟයි. අන්න ඒක ලියා ගන්න ඕනේ. හොඳේ. දැන් කියලා දීපේ එක තේරෙනා නේද? හරිනේ. එහෙනම් පූර්ණ තරංග ඒවවල කාලයක් යද්දි දිගු කාලේන කෙටි කාලේ ලාභ අලාභ තියෙන්න පුළුවන්. මේකේ අහන්නේ අර දිගු කාලේන කාලෙත් එක්ක අර වෙනස් වීම සිද්ධ වෙලා ලාභ නැතු වෙලා යනවා. අලාභත් නැති වෙලා යනවා. උත්තරේ කීයද ළමයි එහෙනම්? දෙක නෙවෙයිනේ පුතේ. ABC තුනම හරිනේ. නේ? වැරදිලා ටයිප් කරේ. ABC තුනම හරිනේ. එතකොට දෙකේ කියන්නේ A සහ B විතරයිනේ. එතකොට හතර නේ. ඉහත සියල්ලම හරි ගන්නෑ. අරකේ දිගු කාලීනෝ ප්‍රාමාණික ලාභ. මේ ලාභ නෙවෙයි කියන්නේ. ප්‍රාමාණික ලාභ කියන්නේ ලාභත් නැහැ පාඩුත් නැහැ කියන එක. හොඳේ? හයිලයිට් කරගන්න ප්‍රාමාණික ලාභ.
ඒක වෙළඳපොලේ කොහොමද ඕක ලස්සනට වෙන්නේ කියන එක අපි ඒ ලෙවල් වල කතා කරනවා. හොඳයි දැන් තාර අයිඩියා එක මතක තියාගන්න. නෑ නෑ අඛණ්ඩ පැවැත්මක් පුතේ මේකට අදාළ නෑ. අඛණ්ඩ පැවැත්ම දින්නේ කවුන්සිල්. හරි. ඔන්න ඉතින් වෙළඳපොල ව්‍යුහ වල කතාව හරි. ඊට පස්සේ මතකයිද ඔයාට පිරිවැය ගැන කතා කරා අර සාමාන්‍ය පළදාව ආන්තික පළදාව මුළු පළදාව එහෙම වීඩියෝ එකක් බැලුවද බැලුවද හරි අන්න ඒකේ මෙහෙම සම්බන්ධයක් තියෙන මම ඒක ආපහු බෝඩ් එකට ගන්න මේ අද අද ක්ලාස් එකට ආවල් ළමයි විභාගේ පාස් වෙලා මුකුත් පාඩම් කරන්නේ නැතුව අද ඇවිල්ලා ওই ටික ලියාගෙන ওই ටික පාඩම් කරලා විභාගේ පාස් आंतिक फलदावाय सामान्य फलदावाय दा सामान्य फलदावा क्रेलमाय मिहिमदी आंतिक फलदावा क्रेलमाय मिहिमदी मार्जिनल पड़ा වෙන පාඩකින් මන් දාන සාමාන්‍ය මේ ආන්තික බලදාවක් වෙන්නේ මාජිනල් පඩක් ආන්තික බලදාව කියන්නේ MP සාමාන්‍ය බලදාවක් වෙන්නේ මෙහෙම තියෙන්නේ AP එතකොට මෙතන ලක්ෂණයක් තියෙනවා මේක උඩරිම වෙන්නේ වෙද්දි ළමයි මේ දෙක හරියටම ඡේදනය කැපෙනවා ඒ ලොල් ලොල් ලස්සන්ට අපි මේවා ඉගෙන ගන්නවා දැන්ට මේ අදහස විතරක් මතක තියාගන්න මේ ආන්තික ඵලදා වක්‍රයයි සාමාන්‍ය ඵලදා වක්‍රය අතර සම්බන්ධයක් තියෙනවා. එච්චර මේ සම්පත් තියාගෙන අපි නිකන් ඉන්නවා නේ. මොම සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනත් මෙහෙම සම්බන්ධයක් තියෙනවා. මොකද්ද සම්බන්ධේ? දැන් ඔයාට පේනවනේ මේ මේ වෙලාවේ ආන්තික ඵලදාව එන්න එන්න වැඩි වෙනවා. එතකොට ළමයි මුළු ඵලදාව වැඩි වැඩි වෙන වේගෙ පොඩ්ඩක් වැඩි. ඒක මම පේන්නේ හිකින් දාන්නන්නේ. මුළු ඵලදාව වැඩි වෙනවා එන්න එන්න හැබැයි වේගෙ වැඩි. ඊට පස්සේ ආන්තික ඵලදාව මෙතනින් පස්සේ අඩු වෙනවනේ මේ MP එක. එතකොට ළමයි මේක වැඩි වෙන වේගෙ අඩු වෙනවා. හරියටම මේ ආන්තික ඵලදාව මෙතන බිඳුව වෙනවා. බිඳුවෙත් තමයි මුළු ඵලදාව උඩින් වෙන්නේ. මුළු ඵලදාව උඩින්. ඊට පස්සේ ආන්තික ඵලදාව පල්ලෙහාට ඍණ වෙනවා. ඒ කියන්නේ බිඳුවේ පල්ලෙහාට ඍණ. එතකොට මුළු ඵලදාව පල්ලෙහාට එනවා. මේක තමයි ටෝටල් ප්‍රොඩක්ට් එක. මුළු ඵලදාව මේක ඇවරේජ් ප්‍රොඩක්ට් එක. මේක ආන්තික ඵලදාව MP. හරිද? මෙන්න මේ ප්‍රස්ථාරයෙන් ප්‍රශ්න අහනවා. හරිද? මේ ප්‍රස්ථාරයෙන් ප්‍රශ්න අහනවා. ඔක දැන් බලාගෙන හරි උත්තර දෙන්න පුළුවන් බල මේ සමහරේවලමයි ඒ ලේසියවනේ මේ විතර අස්සෙන් එකක් දාලා විද්‍යුත් මුදල් වලට උදාහරණයක් කියන ළමයි ඉලෙක්ට්‍රික් ඒවට විද්‍යුත් මුදල් වලට උදාහරණයක් වද ළමයි මේකේ දන්නවනේ ඔයා ස්ථාවර දෙම්බදුනේ ණය ණය ප්ලාස්ටික් කාඩ්පත් නේ ණයපත් ඒක අපිව නිකන් එහෙන් දාලා අපෙන් ලකුණක් දීලා ඉල්ලුම් නීතිය දන්නවනේ ඉල්ලුම් නීතිය इलुमी पहदली ग्रेन मेके मुखाद इलुमी मिला इलुम प्रमाण अत्र प्रतिलोम संबंध उत्तरे तव इसर हटे अमुपी पस्े हरिदार रूप सरण होंगे
මේ මේ පේපරේ නම් දැන් බොහොම ප්‍රමාණයක් පුළුවන්. මේකේ සමතුලිත මිලයි ප්‍රමාණය හොයන්න පුළුවන් නේ. කෙටි කාලය සහ දිග කාලය අතර වෙනස දන්නවනේ. උදේ වීඩියෝස් ටික නම් ඔක්කොම බලන්න ඕනේ හොඳේ. ඒ ටික බැලුවේ නැත්තම් බෑ. කෙටි කාලයයි දිග කාලය අතර වෙනස දන්නවනේ. නිෂ්පාදන පිරිවැය පාඩමේ පළවෙනි කොටස මතකයිද? ස්ථාවරය දෝම් සහ විචල්‍ය දෝම් දෙකම තියෙන කාලයේ කෙටි කාලය කිව්වා. විචල්‍ය දෝම් පමණක් තියෙන කාලයේ දිගු කාලය කිව්වා. මතකයිද ඒවා? නයිටක් ගහලා හරි වීඩියෝ ටික බලන්න. තව තියෙනවනේ අද. අද අඟහරුවාද අද බදාද සිකුරාද උදේ 2023 ක්ලාස් එකෙත් මම ටයිම් එක වෙනස් කරන ඔයාලට පාඩම් කරන්න ඕන නිසා මේ ඒ වෙලාවත් එතකොට ඔයාව ෆ්‍රී කරනවා මම පාඩම් කරන්න හොඳට පාඩම් කරලා එක්සෑම් එක ලියන්න වෙලාව අරන් කොහොම හරි බලන්න මගේ නම් වීඩියෝස් ටික බලන්න තමයි තියෙන්නේ හරි ඒකෙලම අපිට ඉස්සරහට ප්‍රශ්නේයි අපි එතකොට කතා කරමු මේක මේ හිස්තම් පුරෝණේ වගේ හැම තිබ්බා ඒ රූප සටහනින් හරි බල මේකත් බලන්න ළමයි රාජ්‍ය වියදම වගේ එකක් මේ බලන්න ළමයි කිසියම් රටක් වෙනත් රටක් එක්ක කරන ගනුදෙනු වාර්තා කරන ලේඛනයට අපි කියනවා ගෙවුම් ශේෂ ලේඛනය කියලා මේකේ මේ රාජ්‍ය වියදමේ ළමයි චාට් එක විතරයි මේකෙත් උනේ චාට් එක විතරයි ඒ දේවල් වාර්තා කරන ලේඛනයට කියනවා ගෙවුම් ශේෂ ලේඛනය රටවල් අතර වෙනත් රටක් එක්ක සිදු කරන එදිනෙදා හැමදාම සිදුවන ගනුදෙනු තමයි ළමයි වාර්තන ගිනුම දා. මේකේ ගිනුම හතරක් තියෙනවා. එකක් භාණ්ඩ ගිනුම තියෙනවා. ඒකේ දාන්නේ භාණ්ඩ අපනයන සහ අනයන. තව එකක් තියෙනවා සේවා ගිනුම කියලා. ඒකෙන් දාන්නේ අපි ඒගොල්ලන්ට සපයන සේවා සහ
හිතනු අපි වෙන පිටරට කෙනෙක්ට ගුවන් සේවාව සැපයුවා කියලා ශ්‍රී ලංකා එයාලයින් එකෙන් ගමනක් ගියා යා අපිට තමයි සල්ලි එතකොට ඒ වගේ සේවාවක් අපි ඒගොල්ලන්ගෙන් සපය ගන්නවා සේවා එමිරේට්ස් එකේ අපි කොයි හරි රටකට ගියොත් එතකොට වෙන රටකට සල්ලි යයි ඒ වගේ සේවා ඊට පස්සේ තියෙනවා ප්‍රාථමික ආදායම් ගිණුම් කියලා ලොකුවට දැනගන්න ඕනේ නැහැ මේ වගේ දාන ළමයි සාදා මේ බාණ්ඩ හා සේවා නෙවෙයි සාධක වලට අදාළ දේවල් ඊට පස්සේ තියෙනවා වර්තන සංක්‍රාම කියන එක ඒක තමයි දාන්නේ ඔය පිටරට ඉඳන් ලංකාවේ කියන්නේ පිටරට ඉන්න මිනිස්සු ලංකාවට එවන සල්ලි අපේ නැන්දා වෙන්න පුළුවා මාමා වෙන්න පුළුවා අම්මා වෙන්න පුළුවා තාත්තා වෙන්න පුළුවා ඒ දේවල් වර්තන සංක්‍රාම මේ ගිනුමට දාන්න හරිද බාණ්ඩ හා සේවා හරිද බාණ්ඩ හා සේවා ප්‍රාථමික ආදායම් වර්තන සංක්‍රාම ඒවා වර්තන ස්වරූපයේ දෙන්න ප්‍රාක්තන ස්වරූපයේ දේවල් දාන්න ඔය ප්‍රාක්තන වියදම් අපි ප්‍රාක්තන සම්පතක් මොනා හරි මිලදී ගන්නව නම් හරි පිට රටකින් අපෙන් කවුරු හරි මිලදී ගන්නව නම් ඒ අදාළ දේවල් මූල්‍ය ගිනුමට දාන්න ළමයි සියලුම වත්කම් සහ වගකීම් ඔයාගේ මට්ටමට මම මේ කියන්නේ හරි වත්කම් සහ වගකීම් එතකොට ඔය ආයෝජන දාන්නේ මේවට අපි ආයෝජන කරන ඒවායි ඒගොල්ලන් මෙහි කරන ආයෝජනයි හරිද ඒ සියලුම දේවල් මූල්‍ය වත්කම් සහ වගකීම් දාන්නේ මූල්‍ය ගිනුමට මේ බල දර මේකේ උත්තරේ ගෙවුම් ශේෂ ලේඛනයේ මූල්‍ය ගිණුමට ඇතුළත් වන්නේ කොමක්ද කියලා අහනවා කියද උත්තරේ එකේ එක එක වෙරි ගුඩ් මේක ජංගම ගිනුම කියන ළමයි වර්තන ගිනුමටමයි ජංගම කියන වර්තන ගිනුමටමයි අතුලත් නොවන්නේ මොකක්ද කියලා අහනවා ජංගම ගිනුමට ගන්නෙ නැත්තේ ඒත් මොකද්ද එකනේ ඇයි බාණ්ඩ හා සේවා අපනයන ආනයන මං කිව්වනේ දානවා කියලා අර බාණ්ඩ හා සේවා ගිනුම් වල ප්‍රාථමික ආදායම් ඒ කියන්නේ අර සාධක වලට අදාළ ආදායම් මං කිව්වේ ප්‍රාථමික ආදායම් ගිනුමේ දානවා කියලා ආයෝජන දාන්නේ මොන ගිනුමේද වර්තන ගිනුමටම තමයි ජංගම ගිනුමේ හොඳ ආයෝජන දාන්නේ මොන ගිනුමේද මූල්‍ය ගිනුමේ වෙරි ගුඩ් වෙළඳ ගිනුම අර බාණ්ඩ ගිනුමටම තමයි ළමයි වෙළඳ ගිනුම කියන්නේ මේ නම් ටික ලියාගන්න බාණ්ඩ ගිනුමටම තමයි වෙළඳ ගිනුම කියන්නේ වෙළඳ ගිනුම ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිනුමේ උපගිනුම හරිද වැරදිද ජංගම ගිනුම මේ බොඩේ බලලා කියන්න ජංගම ගිනුමේ ඒක වර්තන ගිනුමටනේ ජංගම ගිනුම කියන්නේ ජංගම ගිනුවේ උපගිනුමක්ලු බාණ්ඩ ගිනුම. ඒවත් වෙලද ගිනුම. හරි. ප්‍රාග්ධන ගිනුමට දාන්නේ පුතේ ප්‍රාග්ධන ස්වරූපයේ වත්කම් මිලදී ගැනීම විකිනීම අදාළ ගනුද. ඒ ලෙවල් වල මේ ධිට්ඨ සටහන් තියෙනවා මේ වගේ ඒවටත් එක්ක ඉගෙන ගන්න. प्रस्तारेट अदालेगा सामान्य निष्पादित वक्रे एपी वक्रे अवम सह उपरीम के लक्ष्य आंतिक निष्पात वक्रे सामान्य निष्पात वक्रे चेदने एपी वक्रे अवमद उपरीम මේක තමයි AP වක්‍රය. AP වක්‍රයේ උපරිමද අවම ලක්ෂ්‍යයේදීද මේ MP ඡේදනය වෙන්නේ. පස්තර බැලුවහම බේද. උපරිමනේ. හරි.
කේටි කළමයි වාට දැම් පුළුවන් හරද මෙතරගේ හා අපි එක්දස් හැත්ත හය නිෂ්පාදක අතිරිත්තේ කලින් හදපු ගාන ප්‍රමල ළමයි අර වීඩියෝස් වල තියෙන අන්තර්ජාතික වෙළඳාම එහෙම ගානක් හදන්න එක දරුවනේ නිරපේක්ෂ වාසිය වැඩි පළදාවකින් හදන්නේ කවුද කියන එකෙන් මෙන්න මේ රට තමයි වාසිය තියෙන්නේ බැලුවනේ ඒක ක උත්තර දෙ ඔයි දනු ගානක් බල්ලා තිබ්බා ඔයාට විතර निष्पादे तो त्रिकोण वर्गफल मेपादे मेडिकल दिखे बेदल आर्थिक विद्या गणित मेपादे पणहाई मेपादे हतलिया मेपादे मेतन बिंदु सी आई गेलास हतलिया पाद दिख वेडिकरा वेडिकी सी त्रिकोण याग्निशा मेक दिखे बेदी दिखे बेद दिखाई विभागे अहन प्रश्न लमाय विभागे आगे चेक करनवा खालीन सिदुवीन संबंधें यम किसी तोर तुरु कीप्या आर्थिक वृद्धि लंकावे आर्थिक वृद्धि अनुपात आर्थिक वर्धन वेगे लंका हर संख्या
හරිද? මේ බලන්න. Central Bank පේනවනේ screen එක. Central Bank of Sri Lanka. Central Bank of Sri Lanka. පේනවනේ screen එක. ඔන්න ගියා. Central Bank of Sri Lanka. හරි. මෙතනින් දාගන්න සිංහල වලට. ඉංග්‍රීසි වලින් තියෙන්නේ මෙතනින් මේ සිංහල වලට දාගත්තා. හරි. දැන් ඔක්කොම පේන උද්ගමනය මේ දේවල් පේන. ඊට පස්සේ මෙතන තියෙනවා ළමයි මේ මේක ගැන මුල් ප්‍රතිපත්තිය ගැන මේ දේවල් ගැන ඔයාට පස්සේ බලන්න පුළුවන්. අවශ්‍ය දේ මේ තොරතුරු තියෙන ළමයි මේ අවුරුද්දේ වාර්ෂික වාර්තාවේ මේ ප්‍රකාශන ඔස්සේ ගිහිල්ලා අධ්‍යාපන වාර්සංගර ආර්ථික සහ මූල්‍ය වාර්තාවයකින් වාර්ෂික වාර්තාවට යනවා. ගිහිල්ලා එක එක අවුරුද්දේ වාර්ෂික වාර්තා තියෙනවා. අපි මේ 2021 ඉන්නේ. ඒතොර 2021 ප්‍රකාශයටපත් කරලා තියෙන්නේ 2021. මේ ප්‍රකාශන දිනේ 2021 අප්‍රේල් 30. ඉතින් අපෙන් විභාගය අහන්නේ එතකොට දැන්ට ප්‍රකාශ කරලා තියෙන තොරතුරු. එහෙනම් අපි 2020 එකට යනවා. මේක ළමයි ආර්ථික වෘද්ධිය තියෙන්නේ මේ ජාතික නිෂ්පාදයේ වියදම ආදායම සේවා නියුක්තිය කියන චැප්ටර් එකේ. මේ පරිච්ඡේදය. ඉතින් සමන් ඒක ක්ලික් කරනවා. ඔන්න එනවා. හරි. මෙන්න පල්ලෙහාට ආවහම මෙතනත් දාලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ දැන් අලුතෙන් දාලා තියෙනවා. මේකේ සංක්ෂිප්තය. මූර්ත ආර්ථික වර්ධන වේගය කියන රටේ ආර්ථික වෘද්ධිය ඍණ 3.6යි. මේක විභාගී අනිවාර්යෙන් අහයි. ලියා ගන්න කොයි හරි. 2020 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණ 3.6යි. ලියා ගන්න කොයි හරි අනිවාර්යෙන් විභාගය 6යි. මේක අහනවා නැත්නම් මම මේ ඊළඟට කියන එක අහනවා. හරිද ලිව්වද? ආර්ථික වර්ධන වේගය 2020 අවුරුද්දේ ඍණ 3.6යි. ඔයාගේ මතක තියාගන්න. ඕකේ දැලිවද? ආර්ථික වර්ධන වේගය 2020 අවුරුද්ද ඍණ 3.6. ඕක හයි නැත්තම් අහනවා ළමයි මේ ඒක පුද්ගල ආදායම ඩොලර්ස් වලින් අහන්නේ. ඩොලර්ස් 3682යි 2020 අවුරුද්දේ එක පුද්ගලයෙක්ගේ ආදායම ඩොලර් 3682යි. ඒකත් ලියාගන්න. 2020 අවුරුද්දට අදාළව ඒක පුද්ගල ආදායම ඩොලර් 3682යි. මේ ඕක මම ඔයාට පෙන්නන්නම් මේ අහලා තියෙනවා. මේ තියෙන්නේ ආර්ථික වර්ධන වේගය කියලා 2019 කී අහලා තියෙනවා. ඒ ප්‍රශ්නේ අපිට අදාළ නැහැ. අපේ එකේ නැහැ. අපි කිව්වා මේ අවුරුද්දට අදාළ ඍණ 3.6යි කියලා. මේ අහලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඒක පුද්ගල ආදායම අහලා පේනවා 2018 අවුරුද්දේ ඒක පුද්ගල ආදායම අහලා තියෙනවා. මේ ආර්ථික වර්ධන වේගය ඊට කලින් අවුරුද්ද ආපහු අහලා පේනවා. ওই දෙක මාරුවෙන් මාරුවට අහන. ওই දෙකෙන් එකක් අහයි. මේ ඒක පුද්ගල ආදායම පේපරේ හදන කෙනා රජියත් එක්ක හෙන ලොකු තරහක් වගේ දිනවන නම් ආර්ථික වෘද්ධිය අහයි. ඔය ඍණ 3.6 පොඩ්ඩක් උලුප්පල දක්වන්න ඕන නිසා, ඔයාගේ ඔළුවට දාන්න ඕන නිසා. හරිද? ඒ මිනිස්සයාගේ හැටියට එහෙම අවුලක් නැතුව ස්වාධීනව පක්ෂයකට එහෙම බරක් නැතුව හොයනවා, නැතුව අහනවා නම් ඒක පුද්ගල ආදායම අහයි. හරිද? අපි දන්නේ නැහැ මේ මිනිස්සයා නිල්ද කොළද රතුද කියලා. ඒක නිසා අපිට දෙකම පාඩම් කරගන්න වෙනවා. ඔය දෙක එකක් තමයි අහන්නේ. හරි? ආර්ථික වෘද්ධිය හැමෝම ටයිප් කරන්න. ආර්ථික වෘද්ධිය කියන්නේ 2020 ටක් ගාලා මෙහෙම පේපරේ තියෙන්න පුළුවන්. 2020 අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය හැමෝම ටයිප් කරන්න. එතකොට එකපාරක් පාඩම් කරා වෙනවා. ටයිප් කරන්න. ඍණ 3.6යි. ඍණ 3.6යි. වෙරි ගුඩ්. විභාගේ තියෙන්නේ එහෙම නෙවෙයි. විභාගේ තියෙන්නේ මෙහෙම. 2020 අවුරුද්දේ ඒක පුද්ගල ආදායම ඩොලර්ස් කීයද කියලා. ඒක ටයිප් කරන්න කීයද ඩොලර්ස්? ඔයාට ආපහු කවදා හරි ඉකෝන් එකට ගණන් දෙන්න පන්ති එකට ගියත් මොනවත්
icon ඉගෙන ගනින්දි ඔයාලට අවශ්‍යතාවයක් ආවොත් මෙන්න මේ විදිහට මේවා refer කරන්න මේකේ තියෙන දේවල් කියවන්න නිකන් සමහරු ළමයි central bank එකක් කියන එක දැකලවත් නැහැ exam ලියනවා 2021 එකෙත් එහෙම ඉන්නවා then bank report එක කළුද සුදුද කියලාවත් දන්නේ නැහැ එහෙම වෙන්න එපා අපි subject එක ඉගෙන ගන්නවා නම් අපි practically හැමදේම දැනගන්න ඕනේ අර අවබෝධයක් තියෙන්න ඕනේ අපිට නිකන් පොතේ දැනුම විතරක් තිබිලා හරියන්නේ නැහැ මේ මේ තියෙන ඒවා ප්‍රතිපත්ති මේ පොලිය යනවා මේ ඕන එකක් කියවන්න පුළුවන් වෙන්න ඕනේ දැන් 2021 ඉන්න අය කෙනෙක්ට මේ ඉන්න ඕන එකක් මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ ඕන එකක් කියන්න පුළුවන් ඉතින් ඔයාගේ ඔයත් කවදා හරි ඒ level එකට එන්න ඕනේ එතකොට තමයි ඔයා subject එක ඉගෙන ගන්න වෙන්නේ ඔයාට බැයි නම් මේක දන්නේ නැහැ මේක දන්නේ නැහැ මේක නම් පුළුවන් මේක දන්නේ නැහැ එතකොට ඔයා මේ විෂය දන්නේ නැති කෙනෙක් විභාගේ නම් pass වෙයි හැබැයි subject එක සම්බන්ධයෙන් ඔයාට දැනුමක් නැහැ එහෙම වෙන්න එපා හරි එතකොට ඒක හරි පිරිවැයක ළමයි දන්නවනේ මම මේ කියන ඒවා මතක කරගන්න හොඳ ඍජු පිරිවැය වක්‍ර පිරිවැය කියලා කොටස් දෙකක් තියෙනවා අර නිමෝමේ පළදා වක්‍ර වගේම පිරිවැය වක්‍ර වල හැසිරීමක් තිබ්බ අර වීඩියෝස් වල ඔයා බලන්න ඇති මේ ඒවා විශේෂයි ජාතික ගිණුම් වල ගාන හදන්න දන්නවනම් එච්චරයි ගාන හදන විදිය ඊයේ මම කියලා දුන්නා හිටපු නැති කෙනෙක්ට වීඩියෝස් ටික අද දාන්නම් ඒක බලලා දෙපාරක් හරි බලලා මේ තියෙන ගණන් ටික හදන්න අපි ගණන් ටික ඔක්කොම හැදුවා තව මොනවාද ඔයාලට තියෙන ප්‍රශ්න හැමදාම ඉන්නේ එකකම ටිකක් මේ මේ එක පේලියට ළමයි මේ කම්පයා කරන්නේ එක පේලියට මෙහෙම උඩට යද්දි කියලා කම්පයා කරන්නේ මම සාමාන්‍යයෙන් මේ දෙකත්වත් පාස් වෙනවා කියන එක හැබැයි වීඩියෝස් ටික බලලා තියෙන්න ඕනේ හොඳේ මුදල් स्क्रीनशॉट टिक दिए ना पुते दान चैट कमन में एक यम रटा कवात रट कट वड़ा अडू आवस्थिक पिरिवे की निष्पादने करना ना अंतर जाति वेला में मुनवासी है आवस्थिक पिरिवे अडू एक टिक में मुनवासी है बलबुआ ये वीडियोस ना मैं मंग ओयाटे ये वीडियोस ना मैं लुकू वेला वक ने हरे पुंची विनाडी गाना ही नहीं एक बालन विनाडी गाने बैलू हम वो यार लुकू प्रदेश आ खबर बिनो पुते में चट्टे कटन है तो वो पुते में ग्रुप पे कर दालू बार गए देंगे कने क्यों ना निरपेक्ष वास तूना नहीं मैं पुते आप हो बालन ने वीडियोस मटे ओके बैलू दी उत्तर देती मटे केंद्रिया ना इधर ना तो केंद्रिया अंतिम दवस මේ අන්තිම දවසේ ආවහම මේක බලන්න මේ මේ අන්තර්ජාතික වල නම් මෙන්න වීඩියෝ එක මේ මේ විනාඩි 30යි නේ තියෙන විනාඩි 35යි ඉතින් ඕක බලන්න නැතුව මොකද කරේ ඔයා gedare ඉඳන් විනාඩි 35ක වීඩියෝ එකක් බලන්න බැරි වුණාද ඔයාට විනාඩි 35 මේ බැලුවේ මේ මෙන්න මේ ටික බැලුවා නම් විනාඩි 35 මේ මේ හරියදී මම ඔකට උත්තරේ කියනවා ඔතේ ආවස්තික පිළිවෙල අඩු ආවස්තික පිළිවෙල සාපේක්ෂ වාසිය කියලා දැන්ටත් ඇති වෙලා හොඳේ නිදා ගන්න නැතුව හරි වීඩියෝස් ටික බලලා දෙපාර තුන් පාර හරි බලලා ඉවර කරන්න. සාපේක්ෂ වාසිය අඩු ආවස්තික පිළිවෙලක්. හරි ඔයාලට මොනවද තව තියෙන්නේ
මේක බලන්න මේ ආර්ථිකයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට තිබෙන යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත ශාලා ප්‍රමාණය වැඩි කරන විට එය දලදේශීය නිෂ්පාදනයද වල ප්‍රාග්ධන සම්පත් ළමයි යන්ත්‍රෝපකරණ කර්මාන්ත ශාලා කියන්නේ ඒතර රටක ප්‍රාග්ධන සම්පත් වැඩි කරනවා කියන්නේ දලදේශීය නිෂ්පාදනයද ප්‍රාග්ධන සමුච්ඡයද ප්‍රාග්ධන සමුච්ඡය කියන්නේ මේ ආයෝජනය කියන එක ප්‍රාග්ධන සම්පත් ගොඩනගනවා දලදේශීය නිෂ්පාදනයද ප්‍රාග්ධන සමුච්ඡයද යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත ශාලා ආර්ථිකයක වැඩි කරනවා කියන්නේ ආයෝජනයක්ද දලදේශීය නිෂ්පාදනය කියන එකද ඒකේ අදහස देखने आयोजन प्राक्तन समुच्चय मे मंकवर हिंग कम गणवा तेरी मावस्थिक मे मित्र हलती सलसुंगत आर्थिक अलमे कहना लियन विधियन कुहम लियान गेला उदय मेक विला मधुवेन्नालियन विधियन अब डबल हिम बलापुर मित्र दें ලක්ෂණ පහක් සඳහන් කරන්න කිව්වම ලක්ෂණ පහ ලියවම ලකුණු දෙන්න. ඉංගකම යනුවෙන් කුමක් අදහස් කරේද? ඉංගකම නිර්වචනය කරාම ලකුණු දෙක දෙනවා. තේරීම සහ අවස්ථික පිළිවෙත අතර වෙනස පැහැදිලි කරන්න කිව්වම ඒ දෙක නිර්වචනය කරලා වෙනස කිව්වම ලකුණු දෙනවා. අර ඒ ලෙවල් වල වගේ plan කරන්න දෙයක් නැහැ. හරිද? ඒ ලෙවල් වගේ වල වගේ හිතලා ලියුවත් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳටම හොඳයි. පොයින්ට් ලියුවහම ප්‍රමාණවත්. अरे उत्तर लियन विधिया मंग इच्छर कील निदास मम हुआ निदास නිර්වචන ළමයි මේ ස්ටඩි පැක් එක විදියට ලියන්නේ ඒ ලෙවල් වල දන්න දෙයක් කිව්වත් වැරදා නැහැ. හරි. මොනවාද ඔයාලට තියෙන වෙන ප්‍රශ්න? වීඩියෝස් ටික දෙපාරක් හරි බලන්න ආපහු පුංචි පුංචි වීඩියෝස් තියෙන්නේ අර අන්තිමට දාපු සෙමිනාස් ටික විතරයි පොඩ්ඩක් වෙලා වැඩි. ඒတိක මම කිව්වා ඒක අමතර දෙයක් විදියට බලන්න කියලා අනිත් ඒවා බොහොම වෙලාව අඩු කුංචි ඒවා අත්‍යවශ්‍ය ටික විතරයි එතන තියෙන්නේ මොනාද තියෙන අවශ්‍ය කිය මං කිව්වේ වට අවශ්‍ය තියෙනවා නම් දෙයක් ලියා ගන්න කියලා කොලේක प्रस्तार अंदिन्न देन्नी नै पुते सामान्य एटी वल इकोन वल हिम प्रस्तार अंदिन्न देन्नी हरे समतुल्य मिलाय प्रमाणे होयन्न तमाई देन्नी බය වෙන්න එපා මේක හින්ද ලේසි එක්සෑම් එක හොඳට වීඩියෝස් ටික බලලා හොඳට බලලා දෙපාරක් තුන් පාරක් ඒ ටික ඔලුවට දාන් යන්න ටක් 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 ගාලා BS වල එහෙම ඔයාලා සමහර වෙලාවට හිතනවා දන්නේ නැහැ ප්‍රශ්නේ කියලා ඉගෙනගෙන නැහැ කියලා හිතන්න එපා කියවලා බලලා ඒ එන විදිහට සිංහල කියවලා වාට කොමන් සෙන්ස් තියෙනවා හිතලා ගහන්න එතකොට හරි උත්තර එහෙම තමයි ඉතින් එක්සෑම් वीडियो टीक विरा बेलू हम ऐति प्रश्न करा दी वाट मत हरी
දැන් ඔයාට මම අද කරද්දී අටක් ගාලා හරි මේකයි මේකයි කියලා මතක් වෙන ලෙවල් එකට තියෙනවා නම් හරි. ඊයේ ක්ලාස් එකේ රෙකෝඩින් එක දාන්න පුතේ දැන් මට කුංචි වෙලාවක් දෙන්න මම දැන් අප්ලෝඩ් කරලා දාන්න. පුංචි බයක් තියෙනවනේ ඉතින් අපි ඔයා එක්සෑම් ලියල් නැහනේ. හරිද? එතකොට ඉතින් එක්සෑම් එකක් මෙහෙම එතකොට කොහොමද බයක් තියෙනව? නේ? එතකොට කොහොමද බයක් තියෙනව? අපිට නිකන් ඉස්කෝලේ ළමයි එක්සෑම් එකක් තියෙනවා කියලා මේ මිස් අර ඉස්සර දෙන්නේ මිස් මිස් හදලා පේපර්ස් එහෙම දෙන්නේ නිකන්. ඒක කරත් අපිට බයයි නේද ඉන්නේ? මිස් හදන්නේ පේපර් ඒ බලද්දි වැරදි පේපර් ඒ ඔක්කොම ඒත් ඉතින් අපි බයයි. एग्जाम का क्लियर दी हम पूंजी बाय आती है ना हरी प्रश्न दिए ना दे ओ हत्ता पहाड़ में डी क्या इतने लम्बे में मैं एक लुक कूदिया मैं वही हरी मैं निकाल एक दुकान लगा ना पार्ट में बजाने का दुकान लगा ते हत्ता पहाड़ की ने का मैं लुक कूड़े हिदान ने पामें ना अंतिम पेपर दिखा रही मैं ना अंतिम पेपर है हरी මේක ඔයාට ඔයා උත්තර දුන්න මේකට හරි මේකට එයා කියනවා ලකුණු 40ක් තියනවලු 1 ඉඳන් 5 6 7 8 9 10 ඉතින් මෙතන ඉඳන් මෙතනට වෙනකන් ඒ කොටසට 40ක් තියනවා දෙක ගානේ හොඳේ නිකන් බලන්න එකට පුළුවන් නේ වාඩ දෙකයි ඉංගගම දන්නවනේ 4යි ඕක මේකටත් ඔයා උත්තරේ දුන්නනේ 6යි हतर अंतिम दहाय प्रमाण अतिरिक्त विद्युत मुदल वर्ग दाहतरा इलूम नीति प्रकाश कर दास लेखने मूल्य कि බාණ්ඩ ගිනුම වර්තන ගිනුමට මොනවාද ප්‍රාප්තන ගිනුමට මොනවාද ඒ අවබෝධය තියෙනවා නම් මේක ගන්න පුළුවන් ආර්ථික වර්ධන වේගය හරිද මේ දේවල් පාඩම් කරා නම් මේවා කියන්න පුළුවන් ආන්තික අයබාරය මේ ආන්තික පිරිවැයට තමයි ළමයි ලාභ උපරිම වෙද්දී සමානයි ඕනම් ව්‍යාපාරයක ලාභ උපරිම වෙද්දී ආන්තික අයබාරය ආන්තික පිරිවැයට සමානයි पुते यार आर्थिक वृद्धि तुनाई दशम देखने में ऋण तुनाई दशम हाय हो दे होटलों का निपा मैं वो यहाँ पढ़ाएं कराना अनिवार्य भूलो आने ने आर्थिक शेव आपके पीरी वे उदाहरण है खारी ए साहब बी या तेरा हरा सिल्लुम नाम में तावे ऋण नांग ये वा आदेश के बाण्डल वगैरह दीन आदेश के बिन्ने दाना ना सपे उम वाक्रे वामटे वितन विन बलपान साध के देखा किया ने इल्लुम प्रमाणे वेना सीम किया ने मुखाक्त किया हाना සලකා බලන භාණ්ඩයේ මිල අඩුවෝ වැඩි වුණාම ඒ අදාළ මිල යටතේ ඉල්ලුම් කරන එක ප්‍රමාණය අඩුවෝ වැඩි වී ඉල්ලුම් වක්‍රයේ ලක්ෂයක් ඉහළට හෝ පහළට යෑමෙන් ඒක පෙන්වන්න පුළුවන් වැඩි වෙන පරිමාණානුකූල ඵල ඇති වෙන්න සාධක දෙක ආන්තික ආදායම කියන්නේ මොකක්ද කියලා අහනවා ආන්තික ආදායම කියන්නේ ව්‍යාපාරය අමතර ඒකකයක් වික්කහම මුළු ආදායමට එකතු වෙන ප්‍රමාණය वेल्द पोल्ड राज्य मेदिहत्वन आकार देखा क्या नम अरे पदुबांड सफेला आधा विषमता वे आडू करला निहाद्य अपने सौख्य वगे सुबह साधने बांड सफेला देखा क्या नहीं दाया क्या नम बादुआए की रीम हरा आर्थिक संपत्ति हतर किया नल लुलाकुल देखा क्या नम बैइद नहीं वा उपकल्पना समतुल्य मिलाय प्रमाण
ස්ථාවර යෙදුම් සහ විචල්‍ය යෙදුම් දෙකම පවතින කාලයේ කෙටි කාලය සියලු යෙදුම් විචල්‍ය යෙදුම් බවට පත්වන කාලය දිගු කාලය ඒකාධිකාරී තරංගයේ ලක්ෂණ දෙකක් කියන්නම් ආයතන විශාල සංඛ්‍යාවක් තියෙනවා අර පාවහන් නලවිසල් වගේ වල ආයතන විශාල අච්චර නෑ හැබැයි විශාල පාවහන් නලවිසල් තියෙනවා ළම ලංකාවේ ගොඩක් නේ විතර කඩ වගේ නෑ හැබැයි ගොඩක් තියෙනවා මොන් ජීවත්වන ටවුන් එකේ ගත්තත් 10ක් විතර තියෙනවා ටවුන් එකේ විතර ප්‍රවේශයේ සහ පිටවීම පහසුයි උතනම දෙකයි ළවන නිෂ්පාදයේ සමානයිද හැම කඩේම පාවහන් එකම වගේද ඔව් අහු වෙන කඩේකින් අපි සපත්තු කුට්ටමක් අරන් එනවද නෑ නිෂ්පාත වෙනස් ප්‍රභේදිතයි කියලා කියන ඒ වගේ දෙක මේ අර වීඩියෝස් බලන වාණිජ බැංකුව කාර්යයන් තැන්පත් බාර ගැනීම ණය ලබා දීම පොදු ප්‍රයෝගීතා සේවා නියෝජිත සේවා ව පුළුවන් මේ ගාන හදන්න බැයිද මෙතන ලකුණු 10ක් තියෙනවා මේ ගාන හදන්න බැයිද වාට ඔතේ සමීකරණය හදන හැටි කියන්නේ මොකක්ද පාස් මාක් එක මුදේ 50 සමීකරණේ පුතේ ඔයා පන්තියේ හිටියේ නැද්ද ඔයා දැන් අද පන්තියේ සම්පූර්ණ වෙලාව හිටියේ නැද්ද ආ ඒක තමයි එහෙනම් මේකේ රෙකෝඩින් එක මම දානවා එතකොට බලන්න පුතේ මේක මං දෙම්ම කියලා දීලා පටන් ගත්තනේ සමතුලිත මිලයි ප්‍රමාණය හොයන්න පුළුවන් නේ QD ට QS සමාන කරලා ආලමයි පුළුවන් නේ බය වෙන්න එපා මේ 75 නෙමෙයි වඩ 95ක් විතර ගතයි මේ ටික එකතු කරලා කියන්න විතරයි තියෙන්නේ ඊ අපි ඉගෙන ගත්තා හරි 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 ඔයාලා ළමයි මේ මේ දවස් ටිකේ මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් WhatsApp message දාන්න එපා WhatsApp message දැම්මට කියවන්නේ නැහැ කියවෙන්නේ නැහැ කියවන්නේ නැහැ නෙවෙයි කියවෙන්නේ නැහැ මේ වඩ පේනද මේ WhatsApp message දැම්මුත් කියවෙනවා අඩුයි ළමයි ඒක නිසා මට direct call එකක් ගන්න call එකක් අරන් ප්‍රශ්න අහන්න හරිද answer කරන්න පුළුවන් කමක් තියෙනවා නම් answer කරනවා ඒ වෙලාවේ වා මිස් කෝල් එක තියලා තිබ්බත් ඒ මිස් කෝල් එකට කෝල් බෑක් අනිවාර්යෙන් කරනවා WhatsApp කෝල් නෙවෙයි direct call හරි WhatsApp කෝල් ගන්න එපා WhatsApp කෝල් වලට කෝල් බෑක් වෙන්නේ නැහැ normal කෝල් එකක් වාට සල්ලි නැත්තම් මිස් කෝල් එකක් ගන්න මම ගන්නා එහෙම මේවා කරන්න වාට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න හරි WhatsApp message දැන් මට read වෙන්නේ නැහැ හරිද WhatsApp කෝල් උත් නෙවෙයි direct call එකක් ගන්න කෝල් එකක් කරාම සර් ප්‍රශ්නයක් තියෙනවා කියලා අහන්න එතකොට හම්බ වෙයි උත්තරේ හරිනේ මේ දවස් ටිකේ පාඩම් කරන්න වීඩියෝස් බලන්න හරිද වෙලා වෙන් කරගෙන සබ්ජෙක්ට් හතරක් තියෙනවා සෙල්ලම් දෙවේ අකවුන්ට්ස් එක තියෙනවා BS එක තියෙනවා ස්ටැට් එක තියෙනවා ඒ අදාළ ඔයා දුර්වලයි කියලා හිතන එකට වැඩියෙන් මහන්සි වෙයි මොකද හේතුව මේවලමයි එහෙම ටාගට් කරන්නේ මේ හතරක් ගන්න ටාගට් කරන්න හැබැයි කෙනෙක් එක සබ්ජෙක්ට් එකක ඒකට ට්‍රයි කරලා අනිත් සබ්ජෙක්ට් එක ඩවුන් කරගන්නවට වඩා සාර්ථකයි අර සබ්ජෙක්ට් එකට උපරිමයට යන්නේ නැතුව දෙකම බැලන්ස් කරගන්න මං කියන්නේ ස්ටැට් සම්බන්ධයෙන් සමහරව එහෙම අනිත් දැන් ඉකෝන් BS accounts එහෙම යන්න ගිහලා ස්ටැට් ඩවුන් කරගන්න. ඒවා ඒ පල්ලෙහ මට්ටමේ නැගින්නේ. ඒක පොඩ්ඩක් මහන්සි වෙලා හදාගන්න අන්තිම දවස් කීපේ මහන්සි වුණත් හදාගන්න පුළුවන්. හරිද? අර මේක ඕනේ පාස්වර්ඩ්. හරිද? try කරන්න උපරිම මේ results එක આવොත් හොඳයි. හැබැයි second level එකට සුදුසුකම් වෙන්නේ මේක pass කියන එක. ඒකකොට second එකට යන්න පුළුවන්. නැතුව මේ 85 ඒ 4ක්ද කියන එක නෙමෙයි. හරිද? ඔයා 85 ඒ 3ක් දාලා එකක් ඩවුන් නම් වැඩක් නැහැ. එතකොට අර සබ්ජෙක්ට් එක ඩවුන් කියලායි වැටේ. තේරෙනවද? නිසා සබ්ජෙක්ට් ටික බැලන්ස් කරගෙන උපරිමයෙන් මහන්සි වෙන්න මේ දවස් ටිකේ. හරි? ඔක්කොම පැත්තකින් තියලා මේ දවස් ටික AAT වලට මහන්සි වෙන්න. හරි. එහෙනම් හැමෝටම good luck. හොඳට exam කරගන්න. මොනවා හරි ප්‍රශ්නක් තිබ්බොත් අහන්න.
කිසි දෙයකට බය වෙන්න එපා. පේපරේ එහෙම තියෙන තත්ත්වයටත් වඩා සමහර වෙලාවට ලේසි වෙයි. ඔය අපි කතා කරේ ගිය අවුරුද්දේ papers ටික. හැබැයි ගිය අවුරුද්දේ papers එහෙම කතා කරාට එච්චර situation එක ඔච්චර දරුණු වෙලා දෙන්න නැහැ. ඔයාට විභාග කල් ගිහිල්ලා පන්ති නැතුව ඔන්ලයින් දිගටම කළා එහෙම ලොකු කේස් ටිකක් එක තමයි ඔයාල සහභාගී වෙන්නේ සමහර විට ඔයා ගැන අනුකම්පා කරයි. එතකොට අනුකම්පා කරොත් කේස් එක ඉඳ ගන්න වෙන්නේ නැහැ විභාගේ පාස්. ඒ තරම් ලේසි කරන්න වෙනවා එහෙම නම් තියෙන්නේ ලේසි මට්ටමක. සක් කිස් දෙයකට බය වෙන්න එපා. ඔයා හොඳට බල්ලා ගිහිල්ලා දෙපාරක් තුන් පාරක් බලලා දැන් ළමයි කවුරු හරි කරලා නැත්නම් ස්ටඩි පැක් එක මගේ නම් ස්ටඩි පැක් අල්ලගෙන ලොකුවට නගලන්න ඕනේ නැහැ. පාස් පේපර්ස් ටික ගන්න වීඩියෝස් ටික බලන්න නැවත 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 කරන් කළා විභාගෙට යන්න වට එකක් එයි. හරි ස්ටඩි පැක් බදාගෙන පාඩම් කරන්න දැන් යන්න එපා. හරිද? වීඩියෝස් ටික බලන එක ඊට වඩා වැඩි. හරි හැමෝටම එහෙනම් ගුඩ් ලක්. තමන් හිතන තමන් මහන්සි වුණ විදියට අපේක්ෂා කරන හොඳම හොඳ ප්‍රතිඵලයක් හැමෝටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. අපි එහෙනම් AAT වලින් මෙතනින් සමු කරනවා. මම ඔයා එක්ක ආපහු AAT වලදී සම්බන්ධ වෙන්නේ නැහැ. ඉක්ොන් තියෙන ෆස්ට් ලෙවල් විතරයි. අපි A level class එකේ ඉන්න අය එතනින් ඉස්සරහට වැටික් කරන් යනවා. විදිස්සල්ලා අනෙක් සල්ලා ඔයාට AAT එකේ හම්බෙයි සෙකන්ඩ් ස්ටේජ් වල. හරි. එහෙනම් අපි ගියා. Thank you.